අයවැය දෙවනවර කියවීම මේ විනෝදය ඇරඹුණා. ඒ පැවට වචන පැටලු රේද විනෝදය විවාද නෝද තමයි බට හරියට කියවන හරියට දෙ කියව නිවසල වැරදිට ලියට. අද දැන් අද ඉඳන් තවත් විනෝදයිද? අද ඉඳන් ඒකට මේ අනිත් පාර්ලිමේන්තුවේ අනිත් එක්ස්පර්ට්ස් ලගේ අදහස් ටිකේනවනේ අද ඉඳන්. අද තව සැප පටන් ගන්න. හරි ලස්සන දේවල් ටිකක් තියෙනවා. ඒකට මේ ඒත් එක්කම ඉතින් මම හිතන්නේ මෙහෙමත් ඒ වගේම ඔපිනියන් එකක් දැන් ඉතින් මේ අයවැය ගැන ඔපිනියන් එන කාලේ මචං කියන්නේ සමහර ආටිකල් තියෙනවා ඒ පත්තරවලට එහෙම මේ නැවත නැවත ලියන්න ඕනේ. ඉතින් අවුරුදු 70 ගානෙන් බර ගානක් ওই පත්තර ටිකක් තිබිලා තියෙනවනේ. නේද? කම්බලි තුරා අය වැඩේ ගියවුරුදු පත්‍ර හෙඩ්ලයින් ටික කරලා ගහපන් කියලා. එහෙම හෙඩ්ලයින් තියෙනවා රටේ මේ අයවැය ගැන ආටිකල් එකක් ලියන්න මේ අයියාගෙන් පොඩ්ඩක් මට ටිකක් ගයිඩ්ලයින් එකක් ගන්න. මල්ලි මීට අවුරුදු 8කට කලින් මම ලියපු ආටිකල් එකක් නොවැම්බර් බලන්න නොවැම්බර් මාසේ පත්‍ර ටික ඔය මේ දවස්වල ඇති ඔය ආකයිව් එකේ බලන්නකෝ ඒක කියවලා ලියන්න. ඒකම තමයි මේ. එමම තමයි වන්නේ. එතකොට අයියේ මේ කාලේ ඒ කාලේ මම තමයි මල්ලි දැන් කියන්න. ඔය ලියන්නකෝ ඔය ලියන්නකෝ බයරදෝ ලියන්න. මම ඒ දවස්වල ලිව්වේ ඊට අවුරුදු 12කට කලින් මගේ ලොක්කලිය පාඩි කරලා තමයි. ඔය විදිහට මේ පොඩි පරණ පත්‍ර වගේ හම්බුණා. මේ ඒකේ තියෙනවා මේ හෙඩ්ලයින්ස් ඕකේ. මංගල ලෝකේ අපේ පැත්තට ගේනවා. සංවර්ධන කලාපයක් ගේනවා. එතකොට ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඊට පස්සේ රවි පොඩ්ඩක් ඉත මංගල ලෝකේ අපේ පැත්තට ගේනවා කියන්නේ අපි කොහෙද ඉන්නේ? අපි කොහෙද ඉන්නේ? ඒක හරි. අපි කොහෙද එතකොට ඉන්නේ? හොඳ ප්‍රශ්නය. රවි ආර්ථිකේ හදන්න ආධාර ගන්නවා. හැමෝටම සුද්ද වගේ ඉන්න පුළුවන්. නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මලික්ට ලෝකෙ වටේ යන්න තමයි මංගල ලෝකෙ අපේ පැත්තට දුර එහෙනම් මංගල ලෝකෙ ගේනවා අපේ පැත්ත. ඔක පිළිවෙල කිව්වනම් අපිට පුළුවන් හොයාගන්න නේද? මංගල ඉස්සර ලෝකෙ අපේ පැත්තට ගේනවා. ඊට පස්සේ මලික් ලෝකෙ වටේ යනවා. රවි එතකොටම ආධාර ගන්නවා. ආධාර ටික ගන්නවා. අපිට පුළුවන් ඒගොල්ලෝ වැඩේ කරාට අපිට සුද්දෝගේ ඉන්න ඕන. සුද්දෝගේ ඉන්න පුළුවන්. බලන්න සුන්දර වැඩේ බෙදාගෙන తీරි తీරි අර කෝපි කඩේ නිමලුයි සිරිසේනයි මේ සෝමෙයි වගේ නේද? අර ෂෝ සමාරු අප්පා. ඉදි ඔහම පොලිටික්ස් කරනවා නේ රටම මේ තරම් නේද? ඉතින් ඒ වගේම දැන් ඔය 2000 2014 2015 sorry 15 අනිත්‍යව නම් පරණේවද මන්දා. ඒ ටිකත් බලමු. අද එක මේ අද හොට් එක රටේ ආර්ථිකය සුවපත් වෙමින් පවතිනවා. ලංකාදීපේ හෙඩ්ලයින් එක. කවුද කියන්නේ? මක් කිව්වා? ආ හරි 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 හරි. දැන් ඇඳේනේ. ආ දැන් ඇඳේ. දැන් අසනීපල ඇඳේ. මේ දැන් හැබැයි මේ ඔය සුවපත් කිරිල්ල කරන්නේ සාමාන්‍යයෙන් ගොඩ වේද කමනේ. දෙක් එක්තැන් වෙලා ඇඳකට වැටුනහම මේ පුළුවන් තරම් රෙස්ට් කරන්න කියලා කියන්නේ. දැන් ලංකාවේ ආර්ථිකයේ දිගටම තව ටික කාලයක් හාන්සි කරලම තියාගන්න එක තමයි ප්ලෑන් එක. ෆුල් රෙස්ට් මොනවා හරි කළොත් ආයි අසනීප අපි අර එහෙම ලෙඩින් හිටියා. ඒ බහිඳ ඇද බහිඳ ඇද වතුර වරද මං ගෙලල්ල දෙන්න. ඒ එලිටඩ් බෙලිටඩ් මෝ ආයි අසනීප වල දෙන ලෙඩක් කියලා ඇඳේ තියලා හාන්සි බෙඩ් රෙස්ට් ටයිම් එක. බෙඩ් රෙස්ට් ඔය හැබැයි අර මේවා හැමදා අය බෙඩ් සෝස් දානවා හාන්සි කරලා ඉන්න ඉඳිල්ලට බෙඩ් සෝස් දාලා අර මේ දැන්ටත් තියෙන අර දැන් පම්පසන්දල ඔව් ඔය තියෙන මචන් දැන් අපි දාපු ආනයන සීමාරුවම ඔත් එක්ක ඒව තමයි බෙඩ් සෝස් යන්නේ මචන් කර්මාන්ත කීයක් හොබ්බෙන් ගිහිල්ලා තියෙන හැබැයි ඉතින් මේ රෙස්ට් එකේම තමයි තියන්න ඕනේ දැන් මම හිතන්නේ ක්‍රමේ මම හිතන්නේ ඒ බෙඩ් එකේ ඉන්නකොට වෙච්ච දේවල් ගොඩකුත් ඊය අයවැය කියවුනා මචන්. ඒ කියන්නේ 100ට 20ක් විතර සියයට 20කට වැඩි ප්‍රමාණයක් ස්මෝල් ඇන් මීඩියම් කම්පනීස් වැහිලා ගිහලා කියලා ඒගොල්ලෝගේ සමීක්ෂණයකින් කිව්වා කියලා. හරිද? ඒගොල්ලන්ගේ සමීක්ෂණයකින් 20ක් ආවා කියන්නේ ඇත්තට 65ක් වැහිලා ඒක තමයි මම කියන්නේ.
ඇත්තට ඊට වඩා වැහිලා ඇති. කියන්නේ 120ක් එහෙම කටපුරවල කියන්න පුළුවන් කියලා කියන්නේ ඊට වඩා නම්බර් එක අනිවාර්යෙන් ලොකු ඇත. ඔව් ඒ කියන්නේ 20ක් කියන්නේ ලොකු නම්බර් ගන්න. ඒ කියන්නේ කර්මාන්ත පහකින් එකක් වැහිලා කියන එකනේ 120ක් කියන්නේ. ඒත් ඒකත් ලොකු නම්බර් එකක්. එතකොට ඒක කියන්නේ හිත හදාගත්තා කියන්නේ අඩුම ගානේ 60ක්වත් බඩු සෙට්ටලා ඇති. 60ක් විතර අපම අපි මේක 20ක් කියලා කියමු. 20ක්වත් කියමු නේද? 20ක්වත් නොකිය බෑනේ මේ කියන්නේ 60ක්ම ගිහිල්ලා. බොරුව ගොඩාක්ම ලොකු වෙන්නත් බෑ. පොඩ්ඩක් පුළුවක් ගන්න පොඩි කරගන්නත් බෑ. හැබැයි මේ අයවැය කියන්නේ නම් මේ මං හිතන්නේ රනිල් මේ අයවැය ගේන අතර මැතිවරණයක ජය බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි කියලාද මේ ලංකාදීප වාර්තා කරන්නේ. කවුරු කොහොම කිව්වත්? කවුද කියන්නේ? රනිල්ම කියනවා. යාමනේ කියන්නේ හරි හරි. ඉතින් එයා මෙහෙමත් කිව්වනේ. අයවැය කියවනකොට හරිද මුල්ම හරි මේ අයවැය පටන් ගන්න හරි හරිද වැඩි දුර යන්න ඕනේ. ওই කතාව ඔයගොල්ලන්ට මේ ආපහු වීඩියෝ එක බලන්න ඕනේ. කතාව කියව ගන්න ඕන නම් ಭಾರತ ಭಾರತ ತೆನ್ನಕೋ ದಾಳ ತಿನೋ ಯಾಗೆ ಫೇಸ್ಬುಕ್ ಪಿಟುವೆ ಮೇ ಮೂಲು ಸಂಪೂರ್ಣ ಕಥಾವಮ ಮೇ ದಿನ ಕಥಾವ ಪಟಂ ಗತ್ತ ಹೆಟ ಪೆಟ್ರೋಲ್ ಲೀಟರ್ 2 3 ಕಟ ಮಿನಿ ಬರಾ ಗತ್ತ ಏಕಡೆ ದೋ ಕಿಯಟ ಓ ಏಕನೇ ಯಾ ತವ ತಿನ ಅರ ಇಲಕ್ಕಂ ಟಿಕ ಪಟಂ ಗನ್ನ ಹರಿ ಅದೆ ಮೇ ಹರಿ ದಿನ ಮಿನಿ ಪತ್ರಿ ರೇ ಮೇ ಏ ಗಹನ್ನ ಬೆರಿ ವೆನ್ನ ಓ ಮೇಕೆ ಮೇಕೆ ಕಿನೋ ನಿಯಮ ಟಿಕ ಪೆಟ್ರೋಲ್ ಲೀಟರ್ 2 3 ಕಟ ಮಿನಿ ಬರಾ ಗತ್ತ ಗ್ಯಾಸ್ ಟ್ಯಾಂಕ್ ಏಕಡೆ ದಬರ ಕರ ಗತ್ತ ದವಸಕಟ ಪೇ 10 15 ಕಲುವರಿ ಹಿಟಿಯಾ ಸುಪಿರಿ ವೆಲದ ಸೆಲ್ ದರಮಿಟಿ ವಿಕುಡನ್ನ ಪಟನ್ ಗತ್ತ ವ್ಯಾಪಾರ ಕಡಾ ವೆಟುನಾ ಸಂಚಾರಕ ಕರ್ಮಾಂತ್ಯ ಬಿಂದ ವೆಟುನಾ ರಸ್ಸಾವಲ್ ನೆತಿಉನಾ ಅತ್ಯವಶ್ಯ ಭಾಂಡ ನೆತ್ತಟಮ ನೆತಿಉನಾ ಹೆಮ ತನಮ ಪೋಲಿಂ ಪೊದು ಪ್ರವಾಹನ ಸೇವಾ ಕಡಾ ವೆಟುನಾ ಪಾಸಲ್ ವೆಸುನಾ ವಿಭಾಗ ಪವತ್ವನ್ನ ಬೆರಿಉನಾ ಪೊಹರ ಹಿಂಗೆ ನಿಸಾ ಆಹಾರ ಅರ್ಬುದ್ಯಕ್ ಎತಿಉನಾ ಅಪಟ ಇತುರು ವೆಲಾ ತಿಬುನೆ ರಟಕ್ ನೆವೆಯಿ ಅಪಾಯಕ್ ಪೀಲಿ ಪೆನ ಅದ ವೆಟಿ ತಿಬುನು ಶ್ರೀಲಂಕಾ ಆರ್ಥಿಕಯ ಪಸುಗಿಯ ವಸರಕ ಕಾಲಯ ತುಲ ಯಲಿತ್ ಪೀಲ್ಲ ಮತ ತಬನ್ನಟ ದನ್ ಅಪಟ ಹಕಿ ವೀ ತಿಬಿನವಾ ಅಪ ಯನ ಮೇ ಭಾವತ ನಿವರ್ದಿ ಬವ ಪಸುಗಿಯ ವಸರ ದೆಸ ಆಪಸು ಹರಿ ಬಲದ್ದಿ ಸೀಯಟ ಸೀಯಕ್ ಮ ಸನಾತ ವೆನವಾ ಮೇ ಒಯ್ ವಾಯ್ಸ್ ಏಕ ಗನಿ ಅದರಾಟ ಯನ ಡಾಕ್ಯುಮೆಂಟರಿ ಏಕ ಓ ಕನಾವೆ ಏವಡೆ ಓ ಕಿಯಾ ನ್ಯೂಸ್ ಏಕ ಎದಿರಿ ರಾತ್ರಿ ಕೋಲ್ ಮಂಗ ಫೋಟೋ ಎಡ್ಡ ಗಂದ ಫೋಟೋ 2019 ಗೋಟ ಕ್ಯಾಂಪೇನ್ ಇಡತ್ ಓಯ್ ಗೆಟ್ಟಿಯ ತಮ ಗೆವಿ ಓಯ್ ಟೋನ್ ನೆಕಡ ತಮೈ ಮಿನಿಸು ಕಿಚ್ಚಿ ಕ್ಯಾವಿಲ್ಲ ಎನ್ನಿ තමාට වැදගත් වන්නේ මැතිවරණ ජයග්‍රහණයකට වඩා රටේ ජයග්‍රහණය පමණක්. හැබැයි ආයවැයදී මෙන්න මෙහෙම එකක් වුණා. හරිද? මුලින්ම කිව්වා රාජ්‍ය සේවකීන්ට වැටුප් පැඩි කරනවා 1.1 මිලියන රාජ්‍ය සේවකින්න ඒගොල්ලන්ට 10,000 ගානේ පඩි වැඩි කරනවා කියලා. පඩි කියන්නේ ජීවන වියදම් දීලා පඩි නෙමෙයි පඩි නෙමෙයි වැඩි කරන්නේ. ඔව්. ඊවසේ ආපහු ඒ වගේම රුපියල් 2500ක දීමනාවක් විශ්‍රාම කට්ටිය. විශ්‍රාම. ඔව්. ඊවසේ ඉතා ලොකු 50ක 60ක වැඩිවීමක් ගැන කිව්වා මේ අස්වැසුමේ. අස්වැසුමේ බිලියන 60ක තිබ්බක බිලියන 163ක් විතර වෙනවා. විතර නේද? 153ක වැඩි කිරීම. ඊට පස්සේ වකුගඩු දීමනා අන්න ආබාධිත දීමනා වැඩි දීමනා ඒකත් ඔක්කොම ඔය ටික ඊළඟට තව ගුවා තව ඉලක්කම කොහොමද? ගෙවල් නැති ඔප්පු නැති අයට ඔප්පු දෙනවා කියලා. හරිද? එතනත් 50,000. පොලිසියට ඕක කියලා හරිද? ඔය ටික දැන් ඔහොම කියාගෙන ආවා. ඊට පස්සේ එකපාරටම එයා මෙන්න මෙහෙම කතා කරා. එකපාරටම අතන 1.3යි අතර දැන් රාජ්‍ය සේවකින්ගේ 1.3යි මෙතන 7.2යි මෙතන 7 මිලියන 2යි ඊට පස්සේ අතනින් එනවා තව පොඩි ගාණක් ඊට පස්සේ ඊට අමතරව අපි මේ අස්වැසුමෙන් මිලියන 2යි ඔක්කොම මිලියන 4යි ඒක කියන්නේ නිකන් මෙහෙම ඒක කියන තර කියන්නේ මේ ඒක අර ඔඩියන්ස් එකට කිව්වනවා උනාට තමන්ටවත් කියන්න අතන මෙච්චර ඔක්කොම එතකොට මිලියන 4යි කියලා පුදුමයි ඒ වෙලේ ඡන්ද කියන වචනේ කියවුන්නේ ඒ ඡන්ද කියන එක කියවන අර කට්ටිය ඡන්ද මිලියන 4යි ඒ කියන්නේ ඊයේ ඡන්ද තමයි ඒ කියන්නේ ඊයේ අයවැය ඇතුලේ මිලියන 4ක ඡන්ද එකතු කරපු එක තමයි ඔකේ තියෙන බේස් ලයින් එක. ඔය සම්පූර්ණ කතාව අපිට ගන්න තිබුණු හරය මිලියන 4ක ඡන්ද එකතු කරපු එක. හැබැයි හසා. හැබැයි මට තියෙන ප්‍රශ්නේ. ඇත්තටම රාජ්‍ය සේවකයෝ රනිල්ට ඕක දෙන්න මලාට දෙන්න රනිල්ට කවදාවත් රාජ්‍ය සේවක ඡන්ද දීලා නැහැ. බොරු නම් පහුගිය අවුරුදු ගණනාවක තැපැල් ඡන්ද අරගෙන බලන්න ඕන්නම් අර
අයිතිපාල සිරිසේන ජයග්‍රහණය කරපු ඡන්දෙදි තැපැල් ඡන්ද චුට්ටක් වැඩි වෙලා ඇති. තැපැල් ඡන්ද වැඩි බහුතර ගියේ ඒක තමයි කියන්නේ. ඒත් කවදාවත් තැපැල් ඡන්ද වලින් ජයග්‍රහණයක් ලැබල නැහැ. ඒ 2015 ඡන්දෙදි වෙනදට වඩා චුට්ටක් තැපැල් ඡන්ද වැඩිපුර හම්බෙලා තියෙනවා. කවදාවත් රනිල්ට මේ රාජ්‍ය සේවක ඡන්ද දෙන්නේ නැහැ. මොකද රාජ්‍ය සේවය කියන පද්ධතියම රනිල් කියනකොට අපි උගුරයිද දන්නේ රනිල් කියනකොටම රාජ්‍ය සේවකයන් දිනනවා අපි ඔබ විකුණන්න තමයි ඇවිල්ලා තියෙන්නේ ඔය ඉතින් අපි කුකුල් පාම්බයක් වගේ විකුණලා දායි දැන් කියලා එහෙම එකක් මතක් මන් දන්නේ නැහැ ඒක ඕනම වෙලාවක රනිල් බලේ ඉන්නකොට රාජ්‍ය සේවකයන් ඉඳලා රනිල් ඡන්දයක් ඉල්ලන හැමසරේකම අනිත් පැත්තෙන් කියන්නේ ඔය ඉන්නේ රාජ්‍ය සේවකයෙක් කොරන්න අරකයි මේකයි රනිල් උත් ඇවිල්ලා කෑ ගහනවනේ බය නැතුව රාජ්‍ය සේවය කප්පාදු කරනවා අරකයි මේකයි කියලා රුපියල් 10000ට වැඩිය හරිද රුපියල් 10000ට වැඩිය තමන්ගේ රස්සාව ගැන හිතන මිනිස්සු ටික බොහෝ වෙලාවට දැන් මේ පාර ඔව් අනිවාර්යයෙන් මේ පාර බොහෝ දුරට එතන 1.1.3 න් බහුතරය අයින් කර ගන්නවා. ඒක කලින් පාරත් රාජ්‍ය සේවකයෝ රුපියල් 2500ට රුපියල් 10000 කැප කරලා රනිල්ට ඇරියනේ. ඔව්. ඒක 10000ක් දෙනවා කිව්ව එක 2500 කරලා රනිල්ට ඇරලා රාජ්‍ය සේවකයට. ඒගොල්ලොත් ඒ ලයිස් එක තමයි. එතන මම මේ ආයි මේක මේ රිවයිස් කරනවා. මේ ඇත්තටම උතන හතරක් තියෙන විදියක් නැහැ නේ. ඔව්. හරිද? අරක හරි මචං. අර ගෙවල් වලට දීපු ටික තියෙනවා. ඒක ෆ්ලැට්ස් වලට. මොකද ඒක කොහොමද ඕල්රෙඩිත් ඔය හරිය UMP ඡන්දේ ඒක. ඔය ඒගොල්ලෝගේ ඒක ඇත්තටම අලුතෙන් එකතු කරන මේ සිකියුර් කරගන්නවා. අන්න හරි. ඒක සිකියුර් කරගන්න. කොහොමද හෝල් වෙලා තියෙන ඒ අර ඔයගොල්ලෝ තියෙන අන්න හරි. ඒක කොහොමද තිබ්බ එක? ඒගොල්ලන්ට පොඩ්ඩක් අලුතෙන් පොඩි එකක් දුන්නා. එහෙම එහෙ වෙන්න නොදී තියාගත්තා. ඒක හරි. මෙහෙම මහින්ද කියලා තියෙනවලු. ඒ 5 news එක මෙහෙම වර්තා කරන්නේ. මේ රාජ්‍ය දැන් ඔහොම ඔක්කොම අයවැය බලන් ඉඳලා මිතින් අයවැය කීප වතාවක් මිතින් කීප මිනිස්සෙක්නේ රාජ්‍ය සේවක නැති වුණාට පුරක් දන්නවනේ ඉතින් හැමදාම ඉන්නේ එකම එක කියලා මේ රාජ්‍ය සේවකයන් වෙත මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන දීමනා ලබන නොවැම්බර් ඔය ඡන්දයක් ඇති බව කියන මාසේ ලබා දීම වැඩිය හොඳ බව තමයි මගේ මතය. මොකක් කියන්නේ? අය කියන්නේ. මේක මිනිත්තු 47කට කලින් තමයි දීලා මේ දාලා තියෙන්නේ. එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ වත්තයි. නාදවලේ. අයියෝ. මේක දෙවට්ටුනේ දැන්. රාජ්‍ය සේවකින් වෙත මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන දීමනා ලබන නොවැම්බර් ඡන්දයක් ඇති බව කියන මාසේ ලබා දීම වැඩිය හොඳ බව රනිල් ඉන්නේ ඒ පැත්තේ කියන්නේ ඒ පැත්තේ රාජ්‍ය සේවකක ඡන්ද ටික එන්නේ නැහැ මහින්ද කාලයක් තිස්සේම කැම්පේන් කළේම මේ කළගුණ සලකන්න ඒ කියන්නේ මහින්ද දන්නවා මොංගේ කිසිම කැලේ ගුණයක් නැහැ මහින්ද ඒකේ ඇත්ත අයිඩියා එක තියෙන එතන මහින්දත් ඇත්තට හිතන්නේ ඕ ලංකාවේ වුන්ද මේ ලෝකෙ කෙලේ ගුණයක් නැතිව ඒකින්ද තමයි අමතක වෙන අන්තිමෝතේ නැත්තම් කියද නොවැම්බර් මාසේ වැඩි කරලා අප්‍රේල් මාසෙත් වැඩි කරන්න එපාලු එහෙම ඒකට ඉතින් මේ පාඩම් ඉගෙනගෙන තියෙනවානේ ඒගොල්ලෝ මොකද ඉස්සර ඕකට මේ මහින්ද කරේ මහින්ද සාමාන්‍යයෙන් පඩි වැඩි වීමක් දුන්නාම එකපාර පඩිය වැඩි කරන්නේ රුපියල් 300කින් 500කින් වගේ පොඩි පොඩි හැමදාම නිවුස් එක ක්‍රියේට් කරගන්න කාලේ තමයි වැඩි කරන්නේ බිල්ඩ් අප් එකක් තියාගන්න. ඉතින් ඒ වුණාට දැන් මං කියන්නේ ඉස්සර මහින්ද ඔහොම යෝ කියන්නේ දැන් මහින්දත් බැසිල් වගේ වෙලා. ඒකනේ නෑ කියන්න ඕනේ නැති යෝ කියලා. ඕක තමා කරන්න කියලා අපි දන්නවා. හැබැයි ඕක කියන්න එපා. ඉතින් ඔය ඕක ඔය ගෙවන එකේ හැඩේ පේනකොට දැන් ඇයි අප්‍රියල් ගෙවන්නේ? සල්ලි තිබිලද විශේෂයෙන් සල්ලි අපිට ආණ්ඩුවේ අවුරුදු කන්න chance එක දුන්නා කියන්නේ. සරයිනේ. එතකම් හොම්බෙම්ම යවලා. අවුරුදු සීසන් එකකට දෙනවා නේ මම කියන්නේ අප්‍රේල් වෙනකොට අපිට කොහෙන් හරි වෙන කොහෙන් සල්ලි හම්බෙනවා ඈ මොකක් හරි පේමන්ට් එකක් එන්න තියෙනවද අපි මොන හරි විකුණපු බඩුවක නෑ වැඩිපුර එකතු වෙන්න තියෙනවා අප්‍රේල් වෙනකොට ඔය ජනවාරි පළවෙනි ඉඳන් වැඩි කරපු වැට් එක ඒ ටික එන්න තියෙනවා ඒ ටික තමයි ඔය ටාගට් කරක් ඉන්නවා ඇත්තේ මං නෑ ඒක කිව්වා නේද මේ අපිට මේ ටැක්ස් නම්බර් එකක් දෙනවා කියලා කිව්වා ඔව් ඒක නම් ඔය ඒ ටැක්ස් නම්බර් එක ඉස්සරහට හැම එකදීම ඕන වෙනවා කියලා වාහනයක් රිනියු කරද්දි අලුතෙන් ලියාපදිංචි කරද්දි ගෙදරක ප්ලෑන් එකක් පාස් කරද්දී අර මේ ඕන වෙනවා account එකක් bank account එකක් එහෙම කරලා බැරි තරම් ඊට පස්සේ ඔක පොලිසිය රු චෙක් කරන්න පටන් ගන්නවා පාර දෙනවා මාතේ ටැක්ස් නම්බර් එක ID card එකයි ටැක්ස් නම්බර් එකයි
ඒත් බය වෙන්න බා QR එකක්වත් රීඩ් කරගන්න ඕන පුළුවන් කරන සිස්ටම් එකක් නෑ අප ෆයිල් පෙරල පෙරල හොයන්න බෑ ඕන නම්බර් එකක් කියලා වැකි තියෙනවද කියලා බලන්න ඕන නම්බර් එකක් කියලා ඕන එකක් කියුවා ඔයාගේ මේ මේ මොන හරි ඉස්කෝලේ මේ ඇතුළත් තියෙන්නේ ආගේ මතක තියාගෙන මේක නෑ මහින්ද හැම එකපාරම මේ අයවැයට ඡන්ද දෙන්නෙත් නැල්ලු එහෙම ඩූක් ගාලා ඡන්ද දෙන්න බෑ කියලා තියෙනවා ඕ දෙනවා නේද කවුරු හරි මේ කියන්නේ කට්ටිය බබද කියලා අහගෙන ඉන්න බෑ ඒ දැන් මං කියන ඉස්සරනම් ඔය රාජපක්ෂ කඳවුර මහින්ද කිව්වොත් මං හිතන්නේ තමයි දැන් නිකන් එලියට අපිට එහෙම එකක් පෙන්නන්න හැදුවට දැන් නම් එහෙම නේද අඩි කට්ටිය මොන හරි එකක් ගවා මහින්ද අහගිලා ගේරා මේ අතරතුරු කියන්නේ අදවස් 7ට මේ සම්පූර්ණ බජට් එකේ ටෙක්නිකල් ඇනලිසිස් එකක් සාමික දින ෆැක්ට්ස් ප්‍රොඩක්ට් චෙක් කරලා මේ මංජුවක ප්‍රෝග්‍රෑම් එකක් කරනවා මේ එතකොට ඒකේ මේ ටෙක්නිකල් කැලිටි එක ලියා ගන්න පුළුවන් වෙනතන හෙටටත් මොන හරි අරන් ඉඳ තියෙයි එතන මේ ඒකේ අනිතික පබ්ලික් ෆයිනෑන්ස් එක මේ වෙලාවේ ෆැක්ට් චෙක් කරලා දිනවා සෑහෙන අයවැයිදි මොකක්ද කියන්නේ කලින් අර මහින්ද කියපේ එක ඔය මහින්ද ඒකමත් කියලා දිනවා මේ අතර මම දන්නේ අයවැය මොනවද මේ යෝජනා කියලා මගින් මට ඒගොල්ලෝ එන්නවත් කිව්වේ නැහැ ඔය යෝජනා සාකච්ඡා කරන මේසෙටවත් මම දන්නේවත් නැහැ අතර පොහොට්ට පක්ෂයවත් ඒකට ඔකේ දැන් නාමල් මේ වෙලාවේ යාගේ මතේ සතුට පළ කරලා තිබ්බා අයවැය මොකද රනිල් කියන්නේ පොහොට්ටේ මුදල් ලැබෙති ඒකේ ඕන දේවල් ආගේ නයි ආයෙත් නාමල් බබායකට නැබත් දැක්කවා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරේ මේ පොහොට්ටුවේ අයවැය එතුමා පොහොට්ටුවේ මුදල් ලැබෙති ඒක පොඩ අමතක වෙලා වගේ කියන එක තමයි ඒ කියන්නේ ඒකද වැඩි දෙගල්ුන්න අමතක නෑ ඒකේ ලස්සට එකට දැන් ඔන්න අපි ඔය දැන් ඒ වගේ කන්ට්‍රඩික් වෙන කතා දෙකක් එකට අරන් තියලා අවබෝධ කරගන්න බලමු මං කැදේ අපේ අවබෝධය පිට නාමල් කියනවා රනිල් කියන්නේ පොහොට්ටුවේ මුදල් ලැබෙනවා රත්තරන් කියනවා අපි ආඩුවට ඕඩෝන විදියට නටන්න දෙන්නේ නෑ කියලා ආයි කියන්නේ බබා ඒක ඒකනේ ඒක හරියට අර අර the flat earth society has members in all around the world කියලා all around the globe කියලා කතාවක් තියෙනවා flat earth සංසදේ සමාජිකයෝ ඉන්නවලු all around the world all around the globe globe ඒ වගේ එකක් මට ඇහෙනවා මේක නාම ඒක තේරුණා නේද ඒ කියන්නේ දැන් ඔතන ඒක විතර නෙමෙයි flat earth කතාව තේරුණා දැන් නාම මහින්දත් කියලා තියෙනවා දැන් නාමල් අර එහෙම ටිකක් නොසතුට පළ කරනකොට මහින්ද කියලා තියෙන ඒක එයාගේ මතේ පක්ෂ මතය අපි තාම සාකච්ඡා කරලා ගත්තේ නෑ නාමල් මොනවද කියන්නේ කියන එකට අපිට අදාළත් නැහැ වගේ කරේ මහින්ද කියනවා මේ මුදල් ලැබෙති පොහොට් මේ නාමල් කියනවා මුදල් ලැබෙති පොහොට්ටුවේ කියලා මහින්ද නිකන් කියන්නේ නෑ එහෙමත් නෙවෙයි මේ තාම අපි තීරණයක් ගත්තේ නෑ යා පොහොට්ටුවේ නේද නැද්ද කියලා වගේ ගන්න ඒ වගේ කතා කියනවා අපි නැත්තම් මේ කියන්නේ නැත්තම් ඉතින් දැන් පක්ෂේ හරි මොකක් හරි එකේ යම් එකඟතාවයක් තියෙන්න බෑ ඉදිරිපත් කරන අය වැටේ නේද දැන් අනික මගේ මොකද්ද මේ පොහොට්ටුවේ අඳබාලකම ඔයගොල්ලන්ට ලැජ්ජ නැද්ද පාර්ලිමේන්තුවේ 134ක් සීට් තියාගෙන හරි පොට්ටුවට මගේ නාමල් මහත්තයාට මහින්ද මහත්තයාට සාගර මහත්තයාට විලි ලැජ්ජ නැද්ද පොට්ටුවේ සීට් 134ක් තියාගෙන ඒත් 134න් ඡන්ද දීලා රනිල්ව ජනාධිපති කරලා ඒ ජනාධිපති මුදල් ලැබෙති හැටියට ඉදිරිපත් කරන අයවැය ඕගොල්ලෝ මෙලවල බෝලයක් දාන්න නැතුව ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඉඳන් ඉඳලා එවල යහුණා වගේ නැකිටලා ඇවිල්ලා අපි ඒකකට සලකලා බලන්න ඕනේ අපේ දර්ශනේ ඒකේ නෑ දර්ශනේ බැයින ප්‍රදර්ශනේ හරි කවන්නද ඕගොල්ලන්ට ඔයිටයි මේසේ හරිනම් හරිනම් මුදල්ලමතිතුමා ඔය විසර්ජන පනත් කැටුම්පත ඔක්තෝබර් 5 වෙනිදා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියට බාර දෙන්න කලින් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා වෙන්න ඕනේ. ඕගොල්ලන්ව ගණන් ගත්තේ නැද්ද? එහෙම ඉන්න එපා ගේම් ඉන්න. යන්න ආන්න යන්න. ඕගොල්ලන්ට මා රසාදාන්න. සාගර ඇත්තටම ඔයා මම බලාපොරොත්තු වෙකින් ඉන්නවා ඊළඟ ප්‍රෙස් කොන් එකේ ඔයා රනිල්ට කණේ ඇඟිලි ගහගන්න දෙකක් කියයි කියලා. අනිවාර්ය මං කියන්නේ අයවැය පරද්දන්න. ඕගොල්ලන්ට නොකිය ගෙනාපු අයවැය. එහෙම කොහොමද කරන්නේ? එහෙම මචං මේ දේශපාලනේ මෙහෙම කවුරු හරි කෙනෙකුට ඕන විදියට නටන්න දෙන්න. එන්න රත්තරන් එන්න නිශාන්ත එන්න සාගර එන්න පෙරලන්න මේක ඇඟට. පෙරලගන්න ඇඟට මේ. ඕගොල්ලෝ දැන්
ඔහොම නෝන්ඩි වෙවි ඔහොම නෝන්ඩි වෙවි ආණ්ඩු කරන්න එපා මේ මහින්දල නාමල්ලනේ ඕගොල්ලෝ ඕගොල්ලෝ බෙල් ඕගොල්ලෝ ලංකාවේ දේශපාලන ලොකු දේශපාලන ඉතිහාසයක් තියෙන මිනිස්සුන්ගේ පිළිගැනීමක් තියෙන 69 ලක්ෂයක් ඡන්ද තියෙන ලොකු බලකද උරත් මේ මෙහෙම විලිලැජ්ජ නැතුව මේ මෙහෙම නෝන්ඩි වෙන්න ඕනේ එක්කෙනෙක් ඉන්නෝ අනිත් එක බලන්න රොෂාන්ගේ කොන්ද ඒකද බලන්න එයා හැප්පෙනවනේ ජනාධිපති එක්ක ඕගොල්ලන්ට කොන්ද බර නැද්ද යන්න ගිය මේ 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 රනිල් කියන කෙන පදේට නටන්න රනිල් හිතන්නේ එයා ඕගොල්ලෝ කවුරු කියලාද ජනාධිපති වා හිතන්නේ ඔයාලට වඩා ඔයාලට වඩා ලොකුවට පේන්න ගන්න රොෂාන් එහෙම තමයි කියන්නේ ඒකනේ ඔව් රොෂාන් උතුඩේරද නාමල්ට ඕගොල්ලෝ ගන්න මේක ඇඟට හැප්පෙන්න ගිහිල්ලා ඔව් තාප්ප පෙරලා යන්න මේ ඔහොම අයියෝ මොන ඔය මිනිස්සු හිතනවාද අයියෝ මේ මේගොල්ලෝ මේගොල්ලෝ හරි නෝන්ජල් කට්ටියක්ද කියලා මිනිස්සු හිතයි එහෙම හිතන්න දෙන්න එපා අපි වෙනම නෑ නෑ ඕකේ කොහොමත් මේ පොදු ජනතරමුණ බොහෝ විට අයවැය පරද්දයි මොකද දැන් රාජිත සේනාරත්න කියලා තිබ්බනේ මේ ඉදිරිපත් කරලා තියෙන එක්සත් ජාතික පක්ෂ අයවැයක් කියලා ඒ කියන්නේ රනිල් කතාවේ වැදින් දෙපාරක් විතර කිව්වා මේ මේ අපි 2003 ඉස්සෙල්ලම කරපුවා දැන් ඒකට කැමති වෙන්න ඕනේ ආ වරික් කාරණා කැමති ඔනේ ක්‍රවුඩ් වර්ක් එකකුත් යනවා මචං. නංගිල දෙන්න සද්දය. අයවැය කියනකොට ක්‍රවුඩ් වර්ක් එකකුත් යනවා. මේ ස්ටෑන්ඩ් අප් කොමඩි ලයින් එක. මේ එයාට සමහර විට එන්න ඇත්තේ සීරියස් වැඩක් කියලා හිතාගෙන පස්සේ අර කතාවේ තීර ටික කියාගෙන යනකොට එයාටම හිතෙනවා මේක ස්ටෑන්ඩ් අප් කොමඩි වගේ. ඒකේ මුල හැමව ටිකක් තියෙනවා මචං. ඒ කියන්නේ කොහෙන් හරි මේ මේකට මේ මේ මේකේ නැරටිව් එක හදන කෙනාට මචං මොක් හරි උමනාවක් තිබිලා තියෙන පොඩි බෞද්ධ ආభాෂයක් අරන් දෙන්න. ව්‍යග්ගපජ්ජ සූත්‍රය එහෙම අරගෙන සමජීවිකතා සංකල්පය එහෙම ගෙනල්ලා තමයි කතාව පටන් ගන්නෙ. ඒක බරු කතාවක් කොහොමද? මෙච්චර කල් අපි ඔය සමජීවිකතා සංකල්පේ තබා ගන්න මේ සූත්‍රයෙන් ගන්න ණය ගන්න ඕනේ ආයෝජනය පිණිස පරිභෝජනය පිණිස ණයට ගන්න එක වැරදි මෙච්චර කාලයක් ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය වෙලා තිබිලා තියෙන්නේ අපි පරිභෝජනයට ණය අරන් ඒව ගෙවා ගන්න විදියක් නැතුව හිර වෙලා තමයි මේ මේක වෙලා තියෙන්නේ ඊට පස්සේ අපි දැන් ඒක වෙනස් කරන්න ඕනේ කියලා මට ඒක වෙනස් කරන්න ඇත්තේ 2048 න් පස්සේ වෙන්න. මේකත් ඒකම තමයි යන්නේ මට පේන විදිහ. ඒ එහෙම පටන් මම කියන්නේ කි. එහෙම ආයවැය පටන් අරගෙනම ඒකේ තව කැලල කියනවා අපිට ආදායමට ගැලපෙන්න අපි වියදම් කරන්නත් ඕනේ කියලා. දැන් මේ පාර ආය අපි ආයවැයෙන් අපේක්ෂිත ආදායම අපේක්ෂිත මේ කවදාවත් ලැබිලා නැහැ මේ අපේක්ෂිත නැහැ. ඒ කියන්නේ ඔය ඒකට අපේක්ෂිත ආදායමට කවදා හරි ගිහිල්ලා තියෙනවා නම් හෝ ඇස්තමේන්තුගත වියදම් වලින් වියදම් පිරිමහගෙන තියෙනවා නම් කවදා ප්‍රතිපූර්ක අස්තමේන්තු පාර්ලිමේන්තුවේ විදිහක් නැහැ. හැබැයි ශීර්ෂයෙන් වියදම් කරගන්න පුළුවන් වෙන්න බැහැ නේද? එතකොට එහෙම වෙලා මචං අපි මේ පාර දැන් ඔය ඒ අරකට අනුව ඒ කියන්නේ ඒකේ කියනවා බුදුහාමුදුරුව කියලා තියෙනවලු අපිට ආදායමට ගැලපෙන්න වියදම් කරන්න. ඒත් අපේ වියදම මේ පාර බිලියන 4 sorry ආදායම බිලි ට්‍රිලියන 4.1ක්. හරිද? වියදම 7යි ගන්නනේ 7යි ගන්න. ෂෝ මට තේරෙන ඉතුරු තුන කොහොමද පියවන්නේ කියලා හරිද? ඉතුරු තුන පියවන ක්‍රමයක් සම්බන්ධයෙන් කිසිම අදහසක් මේක නෑ. ඒ කියන්නේ එකම දෙයක් එක දෙයක් කරලා තියෙනවා මචං. ණය ගැනීමේ සීමාව, ණය ගැනීමේ සීමාව බිලියන ට්‍රිලියන 3.0 ගානකින් උඩට නම් දාගලා තියෙනවා. එතකොට මේ ඛණ්ඩ තමයි ණය ගන්න නියමයි. ඒක තමයි ණය ගන්න නියමයි. අනිත් එක ඒ දගේ අස්තමේන්තුගත වියදම් ටික බැලුවාම ඉතින් අස්වැසුමට බිල් මං කියන්නේ මෙහෙමයි සමාජ ආරක්ෂණ දැල මේන්ටේන් කරන එක ඒක කරන්න වෙනවා මොකද ඒ ගත්ත සමහර දේශපාලන සහ ආර්ථිකමය වැරදි තීන්දුව හින්දා තමයි මේ තරම් පිටසක් මේ ආර්ථික අහිනිය පතුලට වැටලා තියෙන්නේ. ඒතකොට ඒ පිළිබඳ වගකීමක් සහ ඒ අයව කොහොමද මේ රිකවර් කරන්නේ කියන එක ගැන එළඹුවක් ආණ්ඩුවට තියෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඇයි ගිය අවුරුද්දේ අයවැයෙන් යෝජනා නොකරපු සහන වගේක් මේ අවුරුද්දේ අයවැයෙන් යෝජනා කරන්නේ? يعني අපිට තියෙන අපිට ඔය එහෙම නෙවෙයි කියලා කිව්වට ලබන අවුරුද්ද ඉලෙක්ෂන් ඉයර් එකක් හින්දා තමයි ඒක වෙන්නේ. සහ ඊට අමතරව ඔය දීපු සහන දෙනවයි කියන ටිකට අමතරව ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීමේ බජට් එක ඔන්න ආයි ඔන් කළා. ඒක ඒක ආයි වෙලා තිබුණේ. ඒක තිබුණ නැහැ. ඒක ඔන් කළා. ඊට පස්සේ විමද්දකත අරමුදල් විමද්දගත අරමුදල් නැවත ප්‍රතිස්ථාපනය කරනවා. විමද්දගත අරමුදල් නවත්තලා තිබුණේ මන්ත්‍රී වරුණ දෙන. හැබැයි මේ සැරේ විමද්දගත අරමුදල් යන්නේ
distrik sangwardana kamitu haraha man hitanne kohoma kelima kohoma giyat distrik sangwardana kamitu inne ithin inne parlamentu mantriyawaru tika sabhapathilata inne egolanta influence thiyena distrik sangwardana kamitu ehara antimata distrik sangwardana kamitu wen wenama niladari mandalayak naha ne weda execute karanna eka execute karanna wenne e distrik ke niyojane karana parlamentu mantriyawaru nagara sabha sabikayo pradesh ewa dan naha ne ah, ewa dan nani, itu kalo parlimen tu mantri urut dikati itu mai, sali dikati handle itu kalo distrik sangwardana kami tua ada dunata, nah wata bima dika taro modela parlimen tu mantri atau dana widi hera tamai, itu kalo handle dilatih, sah oke ya baru, ah tau, kalo tau kalo latino, ati tua ati bunu, kuda sah mati parimana sangwardana wia putih ai, perang dano, eke ane, dawat telat bicara kontrak itu gimana? Aiy, dina. On keranda puluangan. Karena main chandra itu mah tamai. Chandra itu, ikan ada palam boku budget itu kan? Oh, ini. Kalau orang potto orang kisim bilang kian berani main ayam, ya lagi kan make ayam itu potto ayam. Potto ayam. Potto ayam itu apa ayam? Oh, nama boru itu ayam. Nenek boru itu adan doni main ayam itu. Aiy, dana itu. Oya, sampurna pohottu, oya existing pohottu, Ranil ke odokku itu berarti wedak. Wedak kok. Saha, oka wihilu itu ganti panah mal. Oya, ogol lo mega lesi yang katanya, me ogol lantte mara kene hilik amak me jana itu betul. Me ayah parah dana, netan me serius me kaya nak. Walat me walat terin netu itu dia, ne apda terin itu. Oya, kayaknya wenak aurut nemi sanat ni shanta papa mahindu ke me sorry me Ranil ke odokku itu anna pulang wedak. Oh, bilak ke wan dikene pulang. Bilak ke wan tu pulang ne. Eka ne kamar sampad, dante bagi hilat dante. Dante sama. Gila, gila deh. Mana bara ya sini itu. Odokku itu. Mana visualize. Ini hari asal dah ada visual lagi. Cabar sampai hari ini kita beri lagi. Orang tuh ini pada kalpana kalau balad dulu. Ani tega, tahu? Asal dengan ikur kan tuh bag. Kepala kita jadi mana ada sih ani berani. Me ani tega macam, me kita berbedakat ikat tienno. Ini tamai me par ayeweing. Kan, tapi itu mau, oya milian hantar mah awak yang lalu janda vidih itu. Eit adu mangan itu, tapi milian tu nak kewitara shortage juga aktif. Tapi milian tu nak kewitara shortage juga aktif, no, mienya ayeng, niaga goda dah agat. Tapi ikhaya nat, ini, ikan ni sah, oka matu goda ak rilai enda tepa. Oh, nenek, tawa itu hanggupua. Aye, tawa hanggupua itu, awak cara kesabawaan, tapi bawa di dekiri. Aku neng detail katakan roda liri, tawa itu hanggupua. Adanya, dewan orang kiri mewino depa. Vivaad ini? Aau, Vivaad. Vivaad Vinod. Hingura gudu itu make good gain halu. Guan turu pula. Jatyantara. Jatyantara guan. Hingura gudu guan turu pula ti guan patah ti, no? Hingura gudu Vivaal mati tu. Vivaal di itu. Hingura gudu tengah kahdan deh. Ikan dek kartuna ayak jatyantara guan turu pula lenui matlenui khawal kerakan deh beri jatyantara guan kaman. Mokhari, ya trafiknya agak berdiri loh. Aiy, dengan walau kiri, sancara kan mati yang sirik cricket, mereka dengan macam ni, itu kotor, ready mana mana? Ah, naya, dambole grounde kat sini. Grounde kat sini mana? Ah, itu agak ni ada. Grounde kat sana kalau game tu kiri ada. Naya, kandang dah ada. Naya, itu tu mereka ni, kan ni, kohewat tuh mereka kawasnya tahu, biar kali matu kerja tiap bulan ni. Kita mereka dah das dah hati di. Saya tiap bulan kalah kini dalam. Apa tuh hingurak gua dah nanti. Ya fielde tiennau mandan ni dete. Ya fokusnya yang he me use kerupuk. Eka tamai yo ya me civil gua antar pola kiri dalam sanggar dini. Oko ya hapal kalah ini dang. Yojina awak kiri dalam tibit cika. Eko le kian ne yo ya dambul lah. Ya port hadan khati yang umur awak bisa. Polon ne. Ini bagai pedesa velte kian ne me ya. Kohir polon naruwa antara itu pura dambul le bagai pedesa velte. Ina sancar kyo. Jadi pura akarsenya keragina, ekat tuling desa ini me upayanwa upayan dah tamai meka sanggar dene keran ni kita tamai. Ikan tu meko lebih tak ini, airport balan dah sanjar ke mana? Ikan negeri kohen tu meka sanjar ke mana? Papua ni ugi dia, sanjar ke mana? Bayi senti dia lagi. Neteng apa peti balai ada tiada pulun sanjar ke mana? Oh, ini cara mana? Karena kago kals dua ne dua pati ke? Eung mad balan de sanjar ke? Sanjar ke na deng wah nikamet hitan de. Oka hadalah biurte keraga la. Oya kena basa lagi na yang nanti balan. Desi sanjar ke? Ika parak ke? Ika parak ke? Langka ini sudah walakat waturupurup balan dat bini sugiane. Basta, ini mah
දැන් ඔය හිඟුරක්කොඩ නේද හිඟුරක්කොඩ මේක නැගෙනහිර සංවර්ධන නැගෙනහිර සංචාරක කේන්ද්‍රස්ථානයේ විදියට ස්ථාපිත කරන්න තමයි 2018 දී ඉතින් මේගොල්ලෝ මේ ඔය මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන මහා සැලැස්ම කියලා එතකොට අග රණිල අගමැති වෙලා ඉන්න කාලේ යහපාලන කාලේ මේක ගේන්නේ පොඩි පරණ ඇරියස් ටිකක් අල්ලන්නේ සංචාරකම් මෝහණය කරලා ගේන්නේ මේ කාලේ ඉඳලම තිබ්බ එකක් මේක මේක මහින්ද හම්බන්තොට ගුවන්තොට පොලක් හදාගත්තා දැන් රණිල්ට ගුවන්තොට පොලක් හදාගන්න ඉපාද කියන්නේ කොළඹ මෙහෙ හදන්නද තව එක මල් පාරේ හදන්න ඉඳ තියෙන දියාක හදන්නත් එපේ ෆ්ලවර් රෝඩ් එකේ හදන්න රෝඩ් එකේ හදන්න පොට් අංක පහ ෆ්ලවර් රෝඩ් එයාපෝට් කියලා එකක් හදන්න කීයෝ එකත් මට තේරුන්නේ නෑ නී අප්පා ඒක ඒක එකක් හෙට හවස පම්පෝරිය තියෙනවා පම්පෝරියට රෙජිස්ටර් වෙලා තිනා එන්න හෙට හන්දෑවේ පහමාරට යූනියන් ප්ලේස් මේ ඒත් එක මං කියාගෙන යන්න ගියේ මචං දැන් ඔය වගේ කතා ගොඩක් මං කියන්නේ මේ අයවැයෙත් මං කියන්නේ බොටම් ලයින් එකේ අපිට තේරෙන එක තමයි ඉලක්කම් ගැලපෙන්නේ නැහැ. ඔව්. හැබැයි කියන්නේ ඕක ඕකට සාපේක්ෂව අපි දැක්ක මිනිස්සු ප්‍රතිඥා දානවා මිනිස්සු රාජ්‍ය සේවකේ පොඩි චූන් එකක ඉන්නවා මේ ගොඩක් ඒවා තියෙනවා. ඒතර දැන් උඹ මේ එයාපෝට් එකේ කතාවත් අපි තාම ෆ්ලීසිබිලිටි එක දැක්කේ නැහැ. ඒක ඒක ෆ්ලීසිබල්ද කියලා. අපි දන්නේ නැහැ මොකක් හෝ කවුරු හරි ඉලක්කමක් ගලපලා අහන ප්‍රශ්න වලට උත්තර තියෙනවද කියලා. කියන්නේ මං හිතන්නේ ලංකාවේ ඇහුවොත් එහෙම කියයි කියලා ලංකාවට සංචාරකයෝ කීයක් එනවද? ලබන වෘදේ ප්‍රොජෙක්ෂන් එක ඒ ආවම දාන්න තියෙන කැපැසිටි එක සාමාන්‍යයෙන් ටුවරිස්ලා કોઈ වැඩිපුරම විසිට් කරන සයිට් එක සම්බන්ධයෙන්වත් මම කියන්නේ ඉලක්කම් තියෙනවා ඇති කියලා සරල අදහසක් ඇති හැබැයි ඒක ප්‍රොජෙක්ට් කරන්න ඕනේ තරමට ඉලක්කම් තියෙනවද කියලා එතකොට මේ ඉලක්කම් නැතුව ගන්න ඩිසිෂන් වල මචන් කාගේ හරි ඔපිනියන් මත ගන්න ඩිසිෂන් එක තමයි මචන් අපි මේ ඇනගෙන තියෙන්නේ මේ පාර අයවැයත් මට නම් එහෙම එකක් ඒ විදිහම එකක් තමයි ඒ විදිහම සහ ලංකාවේ දේශපාලනේ ජනප්‍රිය වෙන්නේ අර අපි කිව්වේ පොපියුලිසම් කතාවක් මචන් කලින් දවසේ දැන් ඒ වගේ ඊයේ පෙරේද ලස්සනට කවුන්ටර් වුණු කතාවක් තියෙනවා ඒ තමයි අර මේ ලංකාවේ මොනවාද වැඩ කියන්නේ මේ මේවම මිනිරන් ලංකාවේ මිනිරන් ග්‍රැෆයිට් එක්ස්පෝර්ට් කරලා ලෝකේ අපිට ලෝකේ ලොකු මාකට් එකක් අල්ලන්න පුළුවන් කියලා ග්‍රැෆයින් වලින් ග්‍රැෆීන් හදලා හොම නේද? ඔව් ග්‍රැෆීන් ඒතර ඕකේ ටෙක්නිකල් කාරණා ටික. කියන්නේ ඕක ස්ටෝරි එකක් විදිහට හැමෝම චූන් වෙනවා. කියන්නේ අපි හැමදාම බලන් ඉන්නවා කොහෙන් හරි පොළොවෙන් මොනව හරි මතුවෙලා අපිව ගොඩයයි කියලා නේ. මං කියන්නේ ජනාධිපති කෙනෙක් කරනවා පොළොවෙන් මතුවේ කියලානේ. මහා පොළොවෙන් උපම් මිනිසා වගේ කැම්පේන් අපිට වැඩ කරන්නේ ඒකෙන්නේ මචං. ඒතර අපි බලන් ඉන්නවා කොහෙන් හරි පොළොවෙන් නිකන් එකපාරට හිලකින් තෙල් මතුවේ නේද? අපි කොහෙන් හරි බලන් ඉන්නවා කොහෙන් හරි හම්බෙන එකකින් ගොඩයයි කියලා. ඒතර අපි ඒ වගේම අදහසකින් තමයි ග්‍රැෆීන් කතාවටත් නැවුනේ. හැබැයි ඔගේ ආර්ථිකය කතා කරලා බැලුවොත් මුළු ලෝකෙම ග්‍රැෆීන් මාකට් එක ඩොලර් මිලියන 200යි ඩොලර් මිලියන 200යි ඒ මුළු මාකට් එකම අපි අල්ලගත්තා මුළු මාකට් එකම මුළු මාකට් එකම ඇල්ලුවත් මොකද්ද ඒතර තියෙන්නේ ඔච්චර තියෙන්නේ අනික ඒකේ ක්‍රියාවලියත් ග්‍රැෆීන් බවට පරිවර්තනය කරන ක්‍රියාවලියත් සෑහෙන සංකීර්ණ ඔව් ඒ වගේ එකක් ඒ කියන්නේ ලේසියෙන් කරන්න ඔය හිතන තරම් රටම ගොඩ දාන නිදානයක් ඔය මෙහෙම මත උනා වගේ හෙඩ්ලයින් ගන්න බෑ හෙඩ්ලයින් ගන්න වගේ බෑ අපි හැමතිස්සෙම එකකින් ගොඩයයි කියලා බලන්න ඕනේ අපි හැමෝම අපි පොස්ට්පේඩ් නිදිය එක කරගත්තොත් අපි ගොඩ එහෙම එහෙම දැ එහෙම වෙලා නැහැනේ තාම දැන් 90 ගණන් වල ඉඳන් ඔය පොස්ට්පේඩ් නිදිය සමහර ඒවා ඉලක්කම් අහපුවම ඇඟ හිරි වැටෙනවා මචං. ඒ කියන්නේ මුළු නිදියම ගත්තත් නිදියම හැරුවත් මිලියන 3-400කට උඩ යන්නේ නැහැ. ඒ වගේ ප්‍රොෆිට් එක තියෙනවා. ඔය ඔයගේ වියදම් කොච්චර තියෙනවද? ප්‍රොෆිට් එක 10%යි 15%යි. ඔව් ඉතින් ඒ වගේ එකක් මචං ඇත්තටම එක්කෙනෙක් තනියෙන් හොරකම් කරගත්තොත් තමයි වැඩක් වෙන්නේ. වැඩක් වෙන්නේ නැහැ කාටවත්. චුට්ට චුට්ට කරන්නේ. ඔක්කොටම චුට්ට චුට්ට බෙදුවම ඇති වැඩක් නැහැ. එහෙනම් ටිකක් දවස් බලලා එක එක කවුරුත් තනියෙන් හොරකම් කරගන්නවා එක. ඒක වේ දැන් ඔය විදිහටම පලාලි ගුවන්තොට පොළත් ඉන්ටර්නැෂනල් එකක් කරා. ඒ කියන්නේ පලාලි මං හිතන්නේ පලාලිත් ඔය බ්‍රුනෝ කියෝ වගේ ෆීසිබිලිටි එකක් කරලවත් නම්බර්ස් එකක් නැනේ ඉන්දියාවට ළඟ හින්දා ඉන්දියාවේ වැඩිපුර මෙහෙට ඒගෙන සම්ෂන් එක උඩ තමයි ඕක කරන්නේ නැත්තේ. මං දන්න විදිහට එහෙම ෆීසිබිලිටි එකක් කරා කියලා කිසිම තැනක ඒ ඩේටා එළියට ආවේ නැහැ. ඒක තමයි කරා නම් අඩුම ගන්න ඒක තමයි පබ්ලික් ડોකියුමන්ට් එක වෙන්න ඕන. කරා නම් වැඩේ පටන් ගත්තට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. අද පලාලි වලට ගුවන් යානා කීයක් වෙනවද ඉන්දියාවේ? කිව්වා මේ මෙහෙන් රුපියල් 7500ට ඉන්දියාවේ ගිහින් එන්න පුළුවන් කියලා තමයි ඔබ පටන් ගත්තේ. මෙහෙන් කී දෙනෙක් පලාලි හරහා ඉන්දියාවේ ගියාද ඉන්දියාවෙන් කී දෙනෙක් මෙහෙට ආවද? ඒක මං දන්න ඒ කියන්නේ මොකද විවෘත කරෙත් සෑහෙන කන්ට්‍රවර්ෂල් දෙයක. ඒ කියන්නේ වැඩ ඉවර වෙලා නැතිකොට මේ PR කැම්පේන් කියන්නේ ඔය දැන් තිවංක මං අහමර රීසන් නිවුස් වල ඇහුණු විදිහට පලාලි ගුවන්තොටුපළ ටිකක් සක්‍රියයි. ඒකට හේතුව ඉන්දියාව සහ
ඉන්දියාව සහ ඒ හරි අතරතුර ගුවන් ගමන් ටිකක් සක්‍රීයව මේ කියන්නේ සිද්ධ වෙනවා කියලා මට අහන්න හම්බුණා. මොකද හේතුව මේ කියන්නේ මේ ලංකාවේ තියෙන බදුයි ලංකාවට ලංකාවේ තියෙන සප්ලයි චේන් ඉෂුව එකයි නිසා يعني ඒ හරි ඒ පැත්තේ يعني මේ වෙලාවේ කාට හරි يعني අර අපිට උතුරත් එක්ක කනෙක්ෂන් එකක් නැතිවීමේ තියෙන දුර්වලතාවයේ මිසක්ක ඕගොල්ලොන්ට ගොඩක් මේ කොළඹ නැති බඩු යාපනයෙන් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. යාපනයේ පහුගිය දවස්වලත් කීවා ඒ කියන්නේ බඩු හිඟයක් තිබුණෙත් නැහැ. ඔව්. තරමක් විතර අඩුවට බඩු තියෙනවා කියලා නිවුස් කියා. ඔය මේ අයවැය කිව්වහම දැන් මට නිකන් අයවැය දැන් හැමෝම කතා කරනවානේ හසා. ඔව්. අයවැයක් කියන එකක් දිහා හැමෝම වර්ෂ අවසානයේ බලාගෙන ඉන්නවානේ හරියට නිකන් ඒක සීසන් එකක් වගේනේ. අපිට නිකන් මොකක් හරි පාටි සීසන් එක يعني මිනිස්සුත් බලාගෙන ඉන්නේ මොනා හරි කානිවල් සීසන් එක. ඒ බලන් ඉඳිල්ලෙත් තියෙනවා අවුලක්. මං කියන්නේ එතෙන්ට තමයි ඔය ආණ්ඩු එන්ට්‍රස් කරන්නේ. මම ඒ කානිවල් සීසන් එක අපි ඒක පොඩි මේ MPs ලට කානිව නෑ නෑ මිනිස්සුත් මිනිස්සුන්ට අයවැය එතකොට මොනා හරි ටිකක් අපිට මොනා හරි අඩු කරයි මොනා හරි නිකන් දෙයිද ඔවුනේ කියලා බලන් ඉන්න. හැබැයි හසා ඇත්තටම අයවැය කියලා කියන්නේ අපිත් ඒකට hina වෙන තැනට මේ කාලාන්තරයක් පුරා අයවැය කියන දේපත් උනත් ඇත්තටම අයවැයක් කියලා කියන්නේ රටකර රටක් ඇතුලේ රටේ මූල්‍ය පරිපාලනය ඒ සැලසුම් කරනේ වගේ දේවල්. අපි ගෙදරක් ගත්තාමත් එහෙමනේ අම්මා තාත්තා කොච්චර කතා කරනවාද ඊළඟ සතිය අපි කොහොමද? අපි ඊළඟ අවුරුද්දේ අපේ මොනවද තියෙන ටාගට්ස්? අපි මොනවද achieve කරන්නේ? වගේ දේවල්. එතකොට සාමාන්‍යයෙන් ඇත්තරම මේ ඔය ඒ අයවැය කරණය ඇතුලේ විශේෂයෙන්ම සිද්ධ වෙනුන රටක සංවර්ධන දැක්ම සහ රට ඇතුලේ මිනිස්සුන්ගේ ඉදිරි ඒ අවශ්‍යතා ටික සමපාත වෙන්න ඕන. හරිද? ඒක ඇතුලේ දූෂණ තියෙන්න පුළුවන්, අක්‍රමිකතා තියෙන්න පුළුවන්. ඒ සියල්ල ඒ කියන්නේ ඒ අර ඇතුලේ ඒවට try කරන ඒවා සියල්ල අභිබවා පරයා අර මේ ටාගට්ස් වලට කොහොමද යන්නේ? ඒ කියන්නේ බ්‍රුනෝ සංවර්ධනයේ තියෙන්නේ ඒ ආයතන පද්ධතිවල තියෙන මානව ප්‍රාග්ධනය, ආර්ථික ප්‍රතිපත්ති, රාජ්‍ය පරිපාලනය මේ වගේ ගොඩාක් දේවල් එකට එකතු වෙලා රටක අවුරුද්දක් රන් වෙන්නේ. එතකොට මේ ඔක්කොම රන් වෙන කලින් අපේ සැලසුම කොයි වගේ තියෙන්න ඕනද කියන අතිවාරම තමයි හැමදාම අවුරුද්දකට කලින් අපි දෙසැම්බර් ඒ කියන්නේ අවුරුදු වර්ෂ අවසානයකදී ඊළඟ අවුරුද්ද ගැන සැලසුම් කරන එක අපි යෙදෙන්නේ. ඒ නිසා මම කියන්නේ අයවැය කරන එක තියෙන වැදගත්කම ඒකයි. හැබැයි අපි වගේ රටවල් වල මේ අවුරුදු ගාණක් තිස්සේ මේ අයවැය කියන එක හැම වෙලෙම අවුරුද්ද අවසානයේ අපිට දෙන ආතල් එකක් සහ ජෝක් එකක් බවට පත් වෙලා තියෙනවා. මොකද අයවැයද BBC නිවුස් එකේ සිංහල එකේ තියෙනවා. අයවැය කියලා කියන්නේ එහෙම හදන එකක් නෙවෙයි. අර අර අපි කිව්වා වගේ අර අර අරකින් කෑල්ලම් මේකට දාමු. ඕක හදන්න වෙලාවක් නැහැ. මොකද ආයතන වලටත් මේගොල්ලෝ ගිහිල්ලා දෙනවා. ඔයගොල්ලෝ අපිට සැලසුම දෙන්න කියලා. එතකොට ඒගොල්ලොත් ඒගොල්ලොන්ගේ හිතුමතේට මේ සැරේ අපි මෙන්න මේ වියදම් ටික දාමු. මෙන්න මේ මේ මේවා ටික අපි achieve කරනවා කියලා දාමු. එහෙම සැලසුම් ගේන්නේ නැහැ. හරිද? ඒගොල්ලොත් ඒවට හොඳට data ටික බලලා ඊට පස්සේ ඒවා ටික එකතු කරලා ඊට පස්සේ අපේ ඊළඟ ටාගට්ස් මොනවද අපි මොනවද cover කරලා නැති ටාගට්ස් ටික කියලා බලලා තමයි අපි උනත් එහෙමනේ හසා. අපි මොනවද කරලා නැත්තේ? අපි කරලා නැත්නම් ඒ ටික අපි කොහොමද කරන්නේ කියලා අපි plan එකක් ගහනවානේ. ඒ plan එක මෙතන නැහැ. ඒකයි තියෙන. يعني හැම වෙලෙම මේක ජෝක් එකක් බවට පත් වෙන්නේ අපේ කරපු නැති දේවල් ගැන කතා කරන්නේ නැති නිසා. මම ඒකට එකඟ නැහැ. ඒගොල්ලෝ හරියට plan කරලා ඔය තියෙන්නේ අපිට ඊළඟ ඡන්දෙදී ඉලෙක්ෂන් ඡන්ද කීයක් ඕන. අපි මෙච්චරලා කතා කරේ තේ. ඔව් ඒ ඡන්ද ගන්න අපි කී දෙනෙකුට ගුණ්ඩු බස්සන්න ඕනේ. ඒවා ගානට ගණන් හදලා ඉලක්කමට කරලා තියෙනවා. හිතන්නේ plan. ඒ ලංකාව වේවේ කරේ වෙනස් නේද? වෙනස්. ඒ ඉතින් ලංකාව වෙනස්ද? අපේ වගේ රටවල් වල නෑ අයවැය කරන එකදී වගවීම කියන එක නෑ. ආදායම් වියදම් මෙහෙම තුලණය වෙන්න ඕනේ වගේ ලා ඉන්නේ නැහැ. මොන මොන කියන්නේ? මොනෝ කියනද? ඡන්ද ගාන ගණන් කර ගන්න ඕනේ. ඒකයි මෙහෙ වෙන්නේ. දැන් ඔය ලෝකෙ කියලා කිව්වෙ හින්දා මම මේ වෙන නිවුස් එකක් කියන්න මේ ලෝක බැංකුවේ නියෝජිතයන් පිරිසක් දිවයිනට. හරි. මේ අද නිවුස් 19 මේක වාර්තා කරලා තියෙන්නේ. ඉදිරි වසර පහ තුල මෙරට සෞඛ්‍ය අංශයට සහාය දිය යුත්තේ කෙසේද යන්න සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා මෙරට සෞඛ්‍ය අංශයට ඉදිරි වසර පහ තුල ලෝක බැංකුවෙන් කොහොමද සහාය දෙන්න ඕනේ කියලා බලන්න සෞඛ්‍ය අංශයට නේ. ලෝක බැංකුවේ උඹ ඔළුවේ අත ගහගෙන තමයි යන්නේ. ඒකදී
ලේසි හැබැයි පැන්ඩෝල් දෙකක්ෙන් පෝල යවත් හැකි. ඒ කියන්නේ අපේ සෞඛ්‍යංශය ගොඩ දාන්න ඒකට සහය දෙන්නේ කොහොමද කියලා. ඒක වෙනවා ඇස්ප්‍රින් නැත් නෑ කියලා දැනගත්තා. ඕකුන් ලෙඩ වෙනවා. කුණු ලෙඩ වුණාම උන්ට දෙන්න බෑ. ඒ කියන්නේ මචං අර සමහර තියෙනවා නේද අපිට සමහර මම ඒක දැකලා තියෙනවා සමහර තමන්ගේ ප්‍රශ්නේ දැන් අපි ඉන්නවා ලෑස්තිලා ඒ ප්‍රශ්නේ බාර ගන්න ඒ කිව් ඒ ප්‍රශ්නේ ඇවිල්ලා කවට පස්සේ අපිට දෝදු වෙනවා ඕ අපි ඔන්න යාළුවෙක් උදව්වක් ඉල්ලනවා හරි බින්නහක මම කරලා දෙන්නම් කියලා ප්‍රශ්නේ අතට අරන් බැලුවම අපේ ගෙවල් දොරවල් ලුකස් තියලවත් උගේ ප්‍රශ්න ටික විසඳන්නම් වෙන්න ලෝක බක්වත් ඒ වගේ අලි අමාරුවක් හත්යක් වගේ සා ඒ කියන්නේ මචං මේ අර ඕක නිකන් තව විදිහකට කිව්වොත් එහෙම අර ලෝක බැංකුවට අර 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 කාටද මුරුත්ෙට්ටුවේ හාමුදුරුවන්ට වෙන්නේ බං හේ ඒ ඒ ඒ එන්න ගන්නට යනවා ප්‍රශ්න ටික අහලා ඉවර වෙනවා බැංකුව මැල් ෆන්ක්ෂන් ලෝක බැංකු නියෝජිතයෝ ටික යන්නේ එහෙම වෙලා කොහේ බැලුවත් උත්තරයක් නැහැ ඕකට තව අපි අර පැහැදිලි කිරීමත් කරමු මේ කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මේක ලෝක බැංකුවට ට්‍රාන්ස්ලේට් කරලා දෙන්න ඕ ලෝක බැංකුවට තේරෙන විදිහට කවුරු හරි පුළුවන් නම් කියලා දෙන්න ලෝකල් උදාහරණයකින් ප්‍රැක්ටිකලි කරලා හරි පෙන්නන්න කරලා හරි පෙන්නන්න මේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්නේ කොයි වගේද කියලා නැත්නම් අපිට මෙහෙම පුළුවන් අර කලාපෙන් නැත්නම් අපිටත් රටක් විදිහට මෙහෙම පුළුවන් ලෝක බැංකුවට දැන් සෙකන්ඩ් ඉන්නත් වෙන අර කලාපෙන් මේ ටීචර්ස්ලා බලන්න දවසට ළමයි ඔක්කොම එකදලා ටීචර් වරක් ඉන්න හදන්නේ හරිද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක් නැහැ කියලා රඟපාන්න පුළුවන්. මේකට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කිව්වම තමයි මට මේ අලුත් සෞඛ්‍ය ඇමතුමා මතක් වුණේ. මෙතන මේ මං කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හොඳටම ඇනිලනේ තියෙන ප්‍රශ්න ගොඩකනේ තියෙන්නේ. එතකොට දැන් ඒ ටික අලුත් සෞඛ්‍ය ඇමතුමා දැම්මහම මං කියන්නේ මිනිස්සුන්ට හිතෙන්න එපා එතකොට මේ දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ටික විසඳෙනවා කියලා. අපිට එහෙම හිතෙන්න ඇරලා නේද තියෙන්නේ. ඔවුනේ. සද්දබ්බත් දන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන සෞඛ්‍ය ඇමතිතුමා ගැන රජයේ වෛද්‍යාරෝග්‍ය සංගමය ගැන කිසිම නිවුස් එකක් ප්‍රෙස් කොන් එකක් නැහැ. කිසිම දෙයක් නැති වෙලා නේද තියෙන්නේ සමාන තුනක විතර ඉඳන්. අන්න එහෙමයි ප්‍රශ්න විසඳන්නේ. ප්‍රශ්නේ මේ තියෙනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි තියෙනවා කියලා පෙන්නන්න දුනිකයි. ඒතර ප්‍රශ්නේ නැහැ. ඒතර ප්‍රශ්නේ නැහැ. ආයි ඕන වෙලාවට ආයි ඇදලා ගන්නවා. මම අර කියන්නේ ගියහස අර කොහොල්ල අයිස් ප්‍රශ්න විසඳපු විදියටමයි සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්නේ. මම අර කියන්නේ ගිය අර ගොල්ලන්ට සෞඛ්‍ය සෝරි මේ ලෝක බැංකුවේ කට්ටියට උදාහරණයක් විදියට දැ ලෝක බැංකුවේ කට්ටිය කොහොල්ලා දැකලත් නැහනේ. ඔව් කොහොල්ලා ඔව් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත ගහනවා කියන්නේ ලෝක බැංකුව. අපි කියන්නේ මේ ගුලියක් අතට ගත්තා වගේ තමයි. යතේ තැලේ මේ යතේ තැලේ යාළුවාගේ ඇඟෙත් ගෑවෙන මේසේ උඩත් ගෑවෙන ඒකම මාර වැඩන්නේ මේ කියලා ඔළුව කර ඔළුවෙත් ගෑවෙන ලෙහා ගන්න වෙන බූබිතෙල් නාඩුවා ඊට පස්සේ මේක අයින් කරලා ඊට පස්සේ බැරි වෙලා කවුරුහරි සිගරට් දැම්මේ කියලා මේක ගිනිත් ගන්නවා. ඉතින් ඒක නිසා සෞඛ්‍ය ප්‍රශ්න එහෙම තේරුම් කරලා කවුරු හරි කියන එයා කියලා දෙන්න පොඩ්ඩක් එයා බෝට් එකෙන් බහපු ගමන් ඕක කොල්ල ගුලියක් කියලා අතේ තියලා අතේ තියන කරදරයි නේ ඊට එහා අර ඕම් බෑන ඒගොල්ලෝ එයාපෝට් එකෙන් ගන්න යන එකේන ගිහලා කොල්ල ගුලියක් දෙන්න අතට හා වෙල්කම් වෙල්කම් කොල්ල අරු ගන්න උදන්නේ මේ මොන කරදර ඇද ඒ කරදරයි නේ කරදරයි නේ ඊට එහා අර ඕම් බෑන ඕම් බෑන මේ වත්තංගල් විවෘත කිරීමේ වෙලාවන් වෙනස් වෙන්න යන්නේ. ඒක කියලා තියෙන්නේ ඒ නිවුස් එක ලස්සන කියනවා. ඒක කියලා තියෙන්නේ බදු පරිපාලනය වැඩි කිරීමට අදාළව සුරාබද දෙපාර්තමේන්තුව සම්බන්ධ යෝජනා කිහිපයක් 2024 අයවැය යෝජනා හරහා ඉදිරිපත් කර තිබේ. එමගින් මත්පැන් කර්මාන්තයේ විනයානුකූලභාවය පවත්වාගෙන යාම සඳහා නම්‍යශීලී විවෘත කිරීමේ වෙලාවන් හඳුන්වා දීමට යෝජනා කර තිබේ. මොන්ඩවද බම්මේ කියන්නේ අන්තිමයි
සුරාසල් නොමැති ප්‍රදේශ ඇති කරමින් සුරාසල් අතාර්ථික ලෙස අතාර්කික ලෙස පැතිර පැවතීමේ ගැටලුවට පිළියමෙදීම අරමුණ ඇතිව ඇතැම් බලපත්‍ර සඳහා වන උපරිම සීමාවන් සංශෝධනය කරන බවද එහි වැඩිතුරටත් සඳහන් වෙයි. තව තීරණ මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය යෝජනා අතර තෝරාගත් දේශීයව නිෂ්පාදිත මත්පැන් බදු නිදහස් සාප්පුවල අලෙවි කිරීමටද ඉඩ සැලසීමද ඇතුළත් වේ කියලා තමයි ඔය කියලා දැන් ඒ අන්තිමට කියලා තියෙන එක විතරනේ මොකක් හරි තේරෙන සිංහලෙන් කියලා තියෙන මෙන්න මේකයි කරන්න යන්නේ කියලා කියන්නේ ලෝකල් සමහර බ්‍රෑන්ඩ්ස් ඩියුටි ෆී එකේ විකුරන්න තියනවා කියලා තියෙනවා. අර ඊට කලින් කියපු ඒ දෙක තුන ආයි කියන්න තියෙනවා බලන්නේ. මත්පැන් කර්මාන්තය විනයානුකූල මත්පැන් කර්මාන්තයේ විනයානුකූල භාවය පවත්වාගෙන යාම සඳහා නම්‍යශීලී විවෘත කිරීමේ වේලාවන් හඳුනා දී. ඒ කියන්නේ 11 එක්ක උදේ 7ට විතර බාර් අරිනවා. රෑ 11 වෙනකම් බාර් අරලා දිනවා කියලා කෙලින් කියන්න බෑ. ඒ වටලාස්සේ ආලවට්ටන් දා බහූබූත ඒ කියන්නේ මේක කියන්න බය. 11 වෙනකම් අරිනවා කියන්නේ 11 වෙනකම් බාර් අරිනවා. සමහර විට ඕක ඇතුලේ ඇති පොය දවසෙත් සමහර වෙලාවකට ඇරලා දිනවා වගේ එකක් වෙන්න පුළුවන්. එතකොට ඒක කිව්වොත් එහෙම මේ අර එක කට්ටියක් තමන් ඇඳන් ඉන්න රෙද්ද මේ හරියට උස්සගෙන මේ ඒකට විරුද්ධ වෙයි කියලා බය වෙතියි. සහ මම කියන්නේ මොනම හේතුවකටවත් මේක සුරාබදු වෙන්නේ කියන්නේ ඕගොල්ලෝගේ මේ අපිට ඕගොල්ලන්ට ප්‍රෝ අදහසක්. පොය දවසේ බාර් වාහනයක නවත්තන්න එපා. මොකද ඒක තමයි ඕගොල්ලන්ට තියෙන එකම ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක. කැම්පේන් එක. ඔව්. අර කුටික විකුණ ගන්න. පොය දවසට කලින් දවසේ ඕගොල්ලෝ ලොකු ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න පත්තරේ සියලු සුරාසල් නෑ නෑ එපා එපා. ඔය දවසට කලින් දවසේ ඔයගොල්ලෝ දාන්න හෙට පොයගේ. හෙට ඇති ඇති. පොඩි මතක් කිරීම. ඔයගොල්ලෝ අතර හඳ පායව. හඳ පායව පින්තූරයක් දාලා. Facebook page එකක් හදලා. අරක් ඕනෙම නෑ. හඳ පායව පින්තූරයක්, රවුම් මේසයක්, පුටු දෙකක් තියලා හෙට පොය. එතකොට කඩිය දාන්න. මොකද ඒකත් නැත්තම් නැත්තම්. මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? නැත්තම් නැත්තම් තවත් ඔය වගේ වචන නෑ. හෙට වහලා. හෙට ඇතුලේ. හෙට වසායත. ඒක නිසා මම මේ කියන්න ගියේ ඔයගොල්ලෝ දැන් හරි ඔයගොල්ලෝ ඔය ඔච්චර නම්‍යශීලී වුණත් කවන්නේ පොයට අරින තරම් නම්‍යශීලී වෙන්න එපා. මොකද ඇඩ්වර්ටයිසින් තහනන්නේ වලට. ඒ හින්දා. ඒතර මොකද ඒකට හේතුව දැන් උදාහරණයකට ඔයගොල්ලෝ නම්බර්ස් අරන් බලන්න. දැන් අපි මේ කියන්නේ පුළුවන් තරම් මේව ඉලක්කම් වලින් ගණන් හදලා බලන්න. බාර් එකක පොය දවසේ අවසාන භාගය කියන්නේ අන්තිම පැය 5-6 සේල්ස් බලන්න. පොයට කලින් දවසේ. පොයට කලින් දවසේ. මොකද පොයට පොය දවසට බහුතරයට බොණ්ඩ හිතෙනවා. ඔව්. මෙහෙමයි. ඕක මෙහෙමයි. පොයට පොයට බොණ්ඩ හිතෙනවා කියන්නේ අපි පැත්තක තියමුකෝ. පොයට වහලා හින්දා පොයට කලින් දවසේ ගන්න හිතෙනවා. ඒක තමයි ඒක තමයි. අන්නහරි ඒක පොඩි වෙන වැඩක් ඔයගොල්ලෝ ඉලක්කම් අරන් ඒක අරකනේ දරාර ඔයාලා කියන අර මේක ගැන හිතන්න එපා කිව්වහම ඒක ගැනම හිතනවා වගේ තමයි අන්නහරි අන්නහරි හෙට ගන්න අර හෙට පොය කියන්නේ බොණ්ඩ බෑ කියන්නේ හෙට පොය කියලා මතක් වෙනවා එතකොට මතක් වෙනවා වහලා ගන්න වෙන්න ගන්න හිතුනොත් ගන්න බෑනේ ඒක අද ගන්න හිතෙනවා අද ගත්තාම හෙට බොණ්ඩ ගත්තාර ගත්තාරක් අපරාධනේ බොණ්ඩ දුනේ අනික පොයට බොණ්ඩක් තහනන්නේ. ඔව් අනික එතකොට හෙට හෙට බොණ්ඩ හිතුනොත් හෙට බාර ඇරලානේ. ඇරලානේ. එතකොට කොහොමද ගන්න පුළුවන්? එතකොට සමහරවිට හෙට නොබී හින්දත් පුළුවන්. ඔව්. හෙට මේ පොයට බොණ්ඩ. ඔය වැඩේ ජීවිතේ නතර කරන්න එපා. මේ ඔය ඕන එකක් කරන්න. ඒක අර ඔයාලට තේරෙනවා. මට තියෙන එකම කුහක සතුට මචං මෙව අපි කිව්වා. ගණන් වැඩි කරන් එනකොට. ගණන් වැඩි කරන් එනකොට අපි කිව්වා. ඔය වැඩේ බිම දිගේ යවා ගන්න හදන්නේ. දැන් මිනිස්සු කාසිප්පු ඕනවා. කොහොමදන්නේ? දැන් අරකට සමහර විට ඒකේ ෆස්ට් ස්ටෙප් එක දන්නේ අපිත් එක දවසක් පොඩ්ඩක් ওই කසිප්පු ගැන කතා කරේ. ඔව්. මේ දේශීය නිෂ්පාදිත මත්පැන් එහෙම. ඔක ඒතෙන් යනකන් සමහර විට යන්න ඉඩ දෙන ඕමම ගිහිල්ලා ඉතින් දැන් සේල් එක හොඳට මඩ උනහම ඒව හැරි විකුණ ගන්න එපේ. ඔය එහෙන් සමහර මාර මචං ඔපචුනිටීස් එන්නේ මේ ක්‍රයිසිස් ඇතුලේ. දැන් විතරම අපි ওই කොච්චර කිව්වත් කසිප්පු බ්‍රෑන්ඩ් එකක් කරන්න කියලා එක්සිස් මන්නම් තාම කියන්නේ අපි කියනවනේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් හදන්න ඕනේ දැන් කවදාවත් කොහෙවත් කියන්නේ නැහැනේ මචං දැන් ඔකට ලංකාවේ එක්සිස්ටිං බ්‍රෑන්ඩ් කීයටවත් අත ගහන්නේ නැහැනේ. එතකොට මේකට කවුරුනේ අලුත් ස්ටාර්ට්අප් එකක් නෙන්න ඕනේ. එතකොට අලුත් ස්ටාර්ට්අප් වලට දැනට එන්න බෑනේ මචං එන්ට්‍රි මේ බැරියර්ස් වැඩි ඉන්නේ ගොඩක්. එතකොට එක්සිස්ටිං එන එක මේ එක්සිස්ටිං ඒවා ටික වැටෙන්න ඕනේ මොහොතක. එතකොට නේ බලන්න පොඩි එන්ට්‍රි බැරියර්ස් ටිකක් අයින් වෙන්නේ දැන්ට තියෙන දැන් හිතන්නකෝ ඕනාට වඩා අරක්කෝලින් ඉන්න ලංකාවේ පොලිටිකල් පාටි දුවන්නේ.
ලංකාවේ ගොඩක් entities maintain වෙන්නේ. ඒකෙන් නම් එතකොට ඒගොල්ලෝ powerful වැඩි ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ දුර්වල වෙන වෙලාවයි තමයි අරගොල්ලන්ට market entry එක තියෙන්නේ. සමහර වෙලාවට ඒ කියන්නේ අපි මේ අර මම මේ චින්තකෙම line එකෙන් සර්ව සුභවාදී line එකෙන් හිතලා මම කියන්නේ සමහර ලාවට මේක ඒ අර කසිප්පු international brand එකක් වෙන එකට පොඩි ඉඩක් හම්බෙන කාලයක් වෙන්න පුළුවන් ඉදිරියට. ඔව් හැබැයි කසිප්පුත් graphene වගේ තමයි. ඒකේ ගොඩක් ගන්න බෑ රට. ඉතින් එතනනේ අපි හැම මම හිතන ඕක බත් කිව්ව දැන් හැම ඩයනා ගංජාරන් එන්නේ කොහොමද ගංජ වලින් රටකොට. හරිය. ඒ එහෙම නටන නැටිලෙන් තමයි මොකුත් කරගන්න බැරුව යන්නේ. කෝලින් රටකොට දාන්න හිතන්න එපා. ඒ කියන්නේ ඒක එකක් විතරයි. ඒකෙන් චූටි කොටසක් හැදෙයි. ඌ ආර්ථිකයක් හැදෙයි. මිලියන අපි දන්නේ නැහැ මිලියන 10ක 15ක. ඩොලර් මිලියන 10ක 15ක ආර්ථිකයක් හැදෙයි සමහර විට. සමහර විට ඔක එක්ස්පෝර්ට් ගිහිල්ලා ඔක හොඳටම පොපියුලර් වෙලා වොඩ්කා වගේ ලොකු එකක් හැදෙන්න දෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට ගුලීම මේකෙන් අරක් වලින්ම රටකොට දාන්න හිතාගෙන වැඩේට බහින්න එපා. ඔව් එකකින් විතරක් ගොඩ දාගන්න බෑනේ. ඔය චූටි ඔක්කොගෙම ගොඩ දාගන්න පුළුවන්. දැන් ඕන්නම් මේ වෙලාවේ ආණ්ඩුවට පුළුවන් අර මේ ටැක්ස් වලට පොලු තියලා ඉන්න මේ ස්කාගාර පහක් වහලන්න තියෙන්නේ. ඔව්. ඒ හොඳටම වැඩියම පොලු තියලා සීලක තෝරලා ස්කාගාරේ සීල් කරලා ස්කාගාරේ ආණ්ඩුවට පවරගෙන කසිප්පු පෙර. ඔව්. ඉතින් බඩු ටිකක් තියෙනවා. නේ මේ අතර ගන්න අමුද්‍රව්‍ය අරවපේ විතර මේ විදියට වෙනස් කරගන්න. නීති විරෝධී වෙන්නේ රජයෙන් නැතුව පෙරුවොත්. ඇත්තටම මචං දැන් මට තේරෙන්නේ කසිප්පුයි අරක්කුයි වල තියෙන වෙනස මොකද? ඒ කියන්නේ අරක්කු කසිප්පු අරක්කු වෙනවද මචං මේ රජේ සම්බන්ධ වුණා? එම කෙනෙක් හිතන ඔය ආසවණය කියන ක්‍රමවේදයේ එකයි නේද නේද කියන්නේ. ඒකේ එකම දේ අර ප්‍රමිතියකින් තොරව පෙරනවා කියන එක. හරි. ඔව්. කැලේ කොලේ වෙලේ පෙරනකොට ප්‍රමිතියෙන් තොරයි කියන එක. ඉතින් උනාට ඒ රෙසිපි අරගෙන ඒ රජේ සහතිකයක් ගත්තට පස්සේ අරක්කු වෙනවා. අරක්කු වෙන්න ඕනේ නේද? නේද මට තේරෙන්නේ. අරක්කු එකයි. අනික එක බරු නමක් මං කියන්නේ දැන්. කසිය. ඇත්තටම මේ අරක්කු හරි කියලා කියන අරක්කු වලට වඩා කසිප්පු ලස්සනයි. ලස්සනයි. බරු නමක් නේ. කසිය කියන එකේ බ්‍රෑන්ඩ් ගන්නත් ඒකනේ. කලිම රෂියන් වොඩ්කා එකක් වගේ ලෙවල් එකට විතරද කෂියා හොර සාරි රීජනලි මචං ඒවා හරි ටැග් ලයින් එක කෂියා not from russia ආඩෝ ඒකෝද වේගට කොපිරයිට් තියලා ගන්න කොපිරයිට් තියලා අසගෙන් ගන්න දැන් ඒක ඇර ඔයාලට තේරෙනවද සුරාසල් නොමැති ප්‍රදේශ ඇති කරමින් කතන්දරේ ඒක නේද සුරාසල් වල ව්‍යාප්තිය තියෙනවනේ පොඩි අප්සෙට් එකක් කියන්නේ සමහර තැන්වල එක හන්දියේ බාර් 6 7ක් විතර දෙනවා සමහර තැන්වල කිලෝමීටර් 8ක් විතර යන්න ඕනේ ඊළඟ බාර් එකට හම්බෙන්න එතකොටත් වෙන කතාවක් මේ වැඩිපුර පොවන්න තමයි මේ ට්‍රයි එකේදී පුළුවතර අවේලබිලිටි එක වැඩි හරි එහෙම මේ ඉතින් පවුගිත ඔච්චර අසරණ වෙන්නේ නැතුව මේ වැඩේ උගලට අරයි යන්න තිබුණා ඔයගොල්ලෝ ඒක ඉහගෙන කණ්ඩ ගියා. ඒ කියන්නේ බාගෙන කණ්ඩ තියෙන වල ආණ්ඩුව ඉහගෙන කණ්ඩ ගියානේ. දැන් ඉතින් දැන් මඩ නාගෙන ඉතින් දඟලන්න තියෙනවා ඒකට. මම බලාගෙන ඉන්නේ මේ මෙහෙම ගිහිල්ලා ප්‍රෙස් එක තියෙන දවසට. නෑ ඔය ඒගොල්ලෝ තොරෙන් හොරෙන් මේක බලනවා ඇති. ඔව්වා ඔළුවට එන්නේ ඒකයි. නෑ මේක ඔළුවට එන්නේ අපි කියන එකම බලන්න ඕනේ ඉලක්කම් බලපුවම ඉලක්කම් බැලුවම නල්ලට දාටි දානකොට ඕවා මතක් කරනවා මේක වෙන විදිහකට කියලා දානෝයි බොම් පිස්ස බොඩේ එක නවත්තලා තියෙන හරි අපි මේ ක්‍රිකට් පැත්තට ගොඩක් ගිහද එකලංග නිවුස් පැත්තට එකක් ලංකාවට ලොකු නෑ ඉන්න බෑ නේද අනේ අපිට නෑ ලොකු කුසල නෑ මෙතන තියෙන මරු එකක් මේ මේකට යන්න වෙනවද ලොකු කුසලන තරගාවලියේ තරගාවලියෙන් හම්බෙන තරඟ මුදල තියෙන මැච් දෙකක් දින්නහම දෙනවා ඩොලර් 40000 ඊට පස්සේ සහභාගී වුණාට කියනවා කැපිලා ගෙදර ආවහම ලක්ෂයක් දෙනවා ඒ ඩොලර් 180000 ඩොලර් අත්හිටුවල තියෙනවා තහනම ඉවත් කරගන්නවා ආදරේ අපි ක්‍රිකට් තහනම ඉවත් කරගත්තොත් ඩොලර් 180000 එතන නැති වෙලා ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ ක්‍රිකට් එකේ ගැටි ICC එකෙන් තියෙනවනේ මොනවාද මෙම්බර්ස්ලාගේ රටවල් වලට ෆන්ඩ් එක ඒ ෆන්ඩ් එක ඩොලර් මිලියන 30ක් ඒ කියන්නේ මේ ශම්මි කිව්ව සම්පූර්ණ ක්‍රිකට් වල පෝට්ෆෝලියෝ එක මිලියන ඩොලර් මිලියන 30ක් විතර කියලා මම හිතනවා ඒක අවුරුද්දට ඩොලර් මිලියන 30යි කියලා අපි මේ ඒක හිම ඩොලර් බිලියන 30යි කියන්නේ මිලියන ඔව් මිලියන 30යි කියන්නේ සිංහල සල්ලි වලින් ගත්තොත් රුපියල් බිලියන 10ක් විතර ප්‍රමාණයක් බිලියන 10ක් එතකොට රුපියල් බිලියන 10ක් විතර එතන නැතුවද අර 180000 වැඩි කරලා බලන්න 330 විතර ඒක ලොකු ගාණක් 180000 වුණාට මේ ඇමරිකන් ඩොලර් වලින් ඒකත් 300 ගාණකින් වැඩි වෙන්න ඕනේ ඒ වගේ ගාණක් එතරම් මිසින්
එහෙම ඔක්කොම වෙලා තියෙන අතරේ අපි ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට රුපියල් බිලියන 1.5ක් වෙන් කළා. ඊයේ හැබැයි ඊට කලින් ඩොලර් බිලියන ඩොලර් නෙවෙයි රුපියල් බිලියන 10ක් අපිට දැති වුණා. ඒ කියන්නේ මචන් දැන් මෙච්චර දවස් ක්‍රිකට් නඩත්තු උනේ ICC එකෙන් එන සල්ලි වලින් මැච් ෆී වලින් බ්‍රෝඩ්කාස්ටිං රයිට්ස් වලින් බ්‍රෑන්ඩ්ස් වලින්. දැන් මෙතනින් එහාට ක්‍රිකට් නඩත්තු වෙද්දී අපේ පාක්ෂුවේ අපි ගෙවන වැඩ එකකින් හෙට අනිද්දාට ඒ කියන්නේ දැන් ඒක ඒක දැන් සම්පූර්ණ ක්‍රිකට් සම්බන්ධයෙන් ඉන්ටර්ප්‍රිටේෂන් වෙනස් වෙනවා. ඒ ක්‍රිකට් බද්ද දෛගාවර වැට් එකේ කොටසක් ක්‍රිකට්නේ. හරි වැට් එක. හෝ අපි මොකක් හෝ ක්‍රිකට් අපි හිතමුකෝ CVD කියලා දැම්මා කියලා. මොකක් කරේක? අපිට පේන්නේ නැති බද්දක් දානවා. ඒක CDT ක්‍රිකට් ඩෙවලොප්මන්ට් ටැක්ස්. CDT. එතකොට දැන් අපේ ටැක්ස් වලින් ක්‍රිකට් ගස්සලා අපිව සල්ලි දීලා ටිකට් අපිව කරන්ට් බිල ගෙවලා ටීවී බල බල මැච් එකට චියර් කරන්න ඕනේ. මාර එතකොට රෙසිස්ටන්ස් වෙනස් වෙනවා මචං. එතකොට ඉතින් දෙන්නේ මේ අපේ බඩු සල්ලි වලින්. ඔව් නෑ එතකොට එතකොට මචං මං කියන්නේ ප්‍රේක්ෂකයාගේ ඩිමාන්ඩ් එක පිට වැඩි වෙනවා. දැන් අපි ඒවමව කිව්වහම ඔය මීඩියා වලට හිටන් ක්‍රිකට් අසලා බයින්නේ මේ. ඔය ක්‍රිකට් දන්නේ නැත්තම් යන්න කතා කරන්න නැතුව මේ අපේ අපි දන්නවා ක්‍රිකට් අපි මෙහෙමයි ගහන්නේ මෙහෙමයි කියලා කියන්නේ. දැන් මෙතනින් පස්සේ මේ 1.5 බිලියන් වලින් 1.5 වෙන්කලාට පස්සේ අපිට ඕන්ලා ගිහිල්ලා කියන්න පුළුවන් අපේ සල්ලි වලින් ගහන්නේ අපි කිර්සල් කවපා නෑ නෑ ඔයා ක්‍රිකට් දන්නේ නැත් ක්‍රිකට් දන්නේ නැති ඒව වැඩක් නෑ ගෙවලා තියෙන්නේ ගෙවලා ඒ සල්ලි ටැක්ස් ගෙවලා එන්නේ ඕකට ස්ලිප්පයක් ගහපන් ඔන්න එතකොට කියන්න පුළුවන් කුසල් මිනිස්තර කාටහරි කාටහරි ඇවිල්ලා මේ තරඟයේ ජයපරාජය අපේ පාලනේ නෙමෙයි අපේ පාලනේ. එතකොට අපි කියනවා අපේ පාලනේ තියෙන්නේ අපි ගන්නවා වගේ කිව්වෙතකොට කොහමද එහෙම දැන් කොහමද ඉස්සරහට ක්‍රිකට් ගහන්න වෙන්නේ ප්‍රශාන් රණසිංහ කණ්ඩායම සම්මි සිල්ල කණ්ඩායම කුසල් මෙන්ඩිස් කණ්ඩායම කියලා එහෙම ටීම් බෙදාගෙන තමයි කජුවත් එක්සත් අර වගේ තමයි දැන් ගහන්නේ අපේ වන් බවුන්ස් ටීම් එකක් දාමු අපි දාමු නාවල මොකද්ද පළමු පටමගේ පළමු පටමගේ ක්‍රිකට් එක්සත් පළමු පටමගේ සුපර් ජයන්ට්ස් වගේ කැලලු ගත්තා සෙට් එන්නේ ක්‍රිකට් වල තව නිවුස් එකක් තියෙනවා පහුගිය දවස්වල ආවා ක්‍රිකට් බෝඩ් එකෙන් දේශපන්තු වෙන්න කොන්ට පඩි ගෙව්වා හරි මුදල් ලබා දුන්නා හරි මොන හරි මේකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහත්මය උත්තරයක් දීලා තිනවා. තමා ක්‍රිකට් ආයතනයේ කිසිදු තනතුරක් භාර නොගත් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසනවා කියලා. මේකද විස්තරය කියනොත් එයා ක්‍රිකට් එකේ උපදේශක තනතුරක් ලබා ගත්තා කියලා සමාජ මාධ්‍යවල පළ වෙලා තියෙනවා. හැබැයි ඒක මෙන්න මෙහෙම සිද්ධියක් වෙලා තිනවා කියනවා. 2021 අගෝස්තු 16 සිට 2023 අගෝස්තු 15 දක්වා ක්‍රියාත්මක වන පරිදි අවුරුදු දෙකක කාලයකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2021 අගෝස්තු මාස 7 වනදා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදේශකවරයෙකු ලෙස තමාව බඳවාගත් බවට ලිපියක් ලැබී තිබුණද ඔහු එම තනතුර බාර නොගත් බව දේශපන්තු වෙන්න කොහොමද හත පෙළ. එයා ලිපිය ලියලා තියෙන්නේ ආයේ 11 වෙනි මාසෙ දවසක. මාස කීපයක ආව් එකක් තියෙනවා. ඒ කියන්නේ එයා මහජන ආරක්ෂක ලේකම්වරයාව සිටි මේ ජෙනරාල් විශ්‍රාමික ජගත් අල්විස් මහත්මයාගේ උපදෙස් පරිදි ආයේ තනතුර බාර ගන්න නැතුව නිකන් හිටියා කියලා. බාර නොගන්නා බව දන්නමින් 2021/11/5 එතකොට ලියුමෙන්නේ අගෝස්තු 7 සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් 11/5 නොවැම්බර් තුනක් ගිහිලද අකුර අකුර ලියන්න ඇති වැඩ තියෙන මනුස්සෙන්නේ ලියුම් ලියලින් දැන් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිරට ලියුමක් යවලා තියෙනවා. ඒ ක්‍රිකට් එකට දෝදුද බං මනුස්සෙකින් අහන්න නැතුව තමයි අන්නේ අන්න එකයි මං කියන්නේ. නෑ කෙලින්ම අඩුම ඔයා මේ පත්විමලිද කියලාද මේ බඳවාගෙන පත්විලි පේන යවලා තියෙනවා. එතකොට දැන් මට තියෙන ප්‍රශ්න කිහිපයක්. එකක් තමයි ක්‍රිකට් ආයතනය ඒ කියන්නේ අපි කියන්නේ අර එලෝ විකාරයෙන් මෙලෝ පොල් අත ගන්නවා කියලා. කොහොමද දේශබන්දු තෙන්නකෝන් මහත්මයාව ක්‍රිකට් උපදේශකවරයෙකු හැටියට සුදුසුකම් නැතයි අඳුනාගත්තේ? මම දන්නේ නැහැ. එතුමා ක්‍රිකට් ගහලා ක්‍රිකට් නෙමෙයි ආරක්ෂක කියලා තියෙනවා. ක්‍රිකට් වල ආරක්ෂක උපදේශකයෙක්ට. රයිට් හරි. ඒතකොට හැබැයි ඒ කියන්නේ ඒගොල්ලෝ කිසිම විදිහකින් මේ මහත්යගේ ඒ කියන්නේ දේශපාලන තෙන්නකෝන් මහත්යගේ විමසීමක් කරලා අපි ඔයාව මෙහෙම එකකට දාන්නද අපි ඔයාව කන්සිඩර් කරන්නද අපි යුමක් කරන්නද කියලා අහලා නැහැ. සහ පොලිසිය කෙනෙකුට එහෙම වැඩ කර දැන් පොලිසිය කෙනෙකුට රසා දෙකක් කරන්න පුළුවන්. රසා දෙකක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාට වෙලාව තියෙනවා. තියෙනවද?
නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුරේ. ඔව්. බස් නැහිර පාර. අයියා නේ මේ යාට වැඩ දිනෝ යා මේ ස්කෝලවල් කීයක් චෙක් කරන්න තිබුණාද මේ පහුගේ එක. සීඩී වික්‍රමතුංග තනතුරට කැම්පේන් එක තියෙනවා. ඔව් අනිත් එක යාට ලොකු වැඩ ගොඩක් තිබුණා මේ කුඩුන මේ ඒක පාතාල නවත්තන්න මාස 6න්. ඒක ඒක පාතාල නවත්තන්න මාරු මාස දෙකකට නවත්ත කරනවා. මම මේවා හින්ද වෙන්න ඇති ඒවා කල්ලාන්න සමහර. ස්කෝලවලින් අයිස් අල්ලන්න තිබුණා ඒ ඔක්කොම ඇස්සේ මේක අඩු ගන්න මේ වගකීම ගන්න පුළුවන්ද කැමතිද කියලා. එතුමගෙන් අහලා නැහැ. දැන් එතුමගේ අවංකකමට එතුමා ලියුමකින් දැනුම් දීලා තියෙනවා මට එන්න බෑ කියලා. හිමීට හිමීට වෙලා තියෙන තියෙන විදිහට වචනේ වචනේ ලියුම ලියලා මාස 3ක් ඇතුළත කොහොම හරි ලියුම යවාගෙන තිනවා එන්න බෑ කියලා. දැන් මට තියෙන ප්‍රශ්නේ මං කියන්නේ දැන් දේශබන්ධු තෙන්නකෝන් මහත්තයා හරිනේ. ඔව්. ඒ සහ අපි අපි දන්නවනේ දේශබන්ධු තෙන්නකෝන් මහත්තයා එහෙම කෙනෙක් නෙවෙයි. එහෙම මේ තමන්ට බැරි වැඩ බාර ගන්න හැරි දරන්න බැරි වගකීම් ගන්න හැරි එහෙම සහ එහෙම නෙවෙයිනේ. එහෙම කාගෙන්වත් සල්ලි අරගෙන වැඩ කරන්නේ හැරි. ඔය හම්බෙන පඩියෙන් ලක්ෂ එකමාරක දෙහික හම්බෙන පඩියෙන් ජීවත් වෙන අහිංසක මිනිස්සු නේ. එහෙම රස්සා දෙකක් කරන්න තරම් තම අවංකව සේවයට කැප වෙලා වැඩ කරන මිනිස්සු. දැන් එතකොට ඒ වගේ මිනිස්සෙකුට මේ ලියුම ගියේ හින්දා හොඳට ගියා. හොඳට ගියා. ඒ මිනිස්සයා ඒක ප්‍රතික්ෂේප කළා. මං කියන්නේ දැන් මෙහෙම ලවක් එලෝ මෙලෝ නැතුව ක්‍රිකට් බෝඩ් එක මෙහෙම සමහර يعني කිසිම අදාළත්වයක් සම්බන්ධයක් නැති හාල්පාරුවන්ට පත්වීම ලිපි දීලා ඇතිනේ. ඔය විදිහට බැලුවම ඕඩ ඕන තරම්. දැන් මේ මහත්තයා එහෙම කෙනෙක් නොවන හින්දා හොඳට ගියා. ඒ මහත්තයා ඒක ප්‍රතික්ෂේප කළා. නැත ඕන තක්කඩියට දෙනවා. ඕන තක්කඩියකට දෙනවා. ඕන ඩීල් එකකට කාට හරි කීයක් හරි ඕනනම් ඔයා අපේ උපදේශකෙක් වෙන්න කියලා ලියුම් ගැවලා ඇතිනේ ඔය විදිහට බැලුවම. එහෙම බැලුවම දැන් මම කියන ක්‍රිකට් බෝඩ් එක මේකට උත්තර දෙන්න ඕනේ. වෙලාවට මෙතුමට උනේ ඕක. වෙලාවට මේ දේශබන්ධු තෙන්නකෝන් මහත්තයාගේ අවංක කෙනෙකුට මේ උනේ මේ උනේ. මං කියන්නේ මේ වගේ අවංක නැති අපි දන්නේ මොන මොන සේවාවල ඉන්නවද කියලා. තක්කඩි හොර තමන්ගේ ඔඩොක්කුවට වැටෙන ඕන වාසියක් ගන්න බලාගෙන ඉන්න ඕන එකෙක් එක්ක ඩීල් දාන්න ලෑස්ති. තමන්ගේ ඊගාව අපත යකෙකුට මේ ලියුම ගියා නම්. ඔව්. සහ තමන්ගේ ඒ විතරකුත් නෙමෙයි තමන්ගේ තනතුරට යන්න ඕන මගුලක් කරන කරන. එහෙම කැතවැඩ කරන අයටත් සමහරට පත්වීම ලිපි දීලාද අපි දන්නේ නැහැ. ඒ අය තාමත් ඒකෙන් පඩි ගන්නවද කියලාත් අපි දන්නේ නැහැ. මේ මහත්තයා හොඳ මහත්තයෙක් හින්දා හොඳට ගියා. මේක මේ ගානට ගියා ක්‍රිකට් බෝඩ් එක මේකට උත්තර දෙන්න ඕනේ. ඕගොල්ලෝ කොහොමද මේ තනතුරු වලට මිනිස්සු සුදුසුයි කියලා තීරණය කරන්නේ? ඕගොල්ලෝ කොහොමද ඕගොල්ලෝ හිතුවතේට එක එක මේ මේ වගේ මේ අනික මේ ඕගොල්ලෝ මේ ඕන තක්කඩිය කාල්පාරුවක එක්ක ඕගොල්ලෝ ගනුදෙනු කරගන්න මේ වැදගත් අවංක නිලධාරි මහත්වරුන පටලව ගන්න නෑ මේ හෙට හෙට අනිද්ද පොලිස්පති වෙන්න මේ නිලධාරි මහත්වරු මේ හෙට අනිද්දට වාහිතන මේකේ දැන් මේකත් අනවශ්‍ය ප්‍රශ්නයක් ඕනේ මේ මේකත් ලොකු බැරි එකක් වෙනවා දැන් මේ වගේ අවංක නිලධාරි මහත්වරුන්ගේ කරියර් එකට මේ බ්ලැක් පාක් ගේන්න එපා ක්‍රිකට් බෝඩ් එක ඕගොල්ලෝ මේ කැත වැඩේ නවත්තන්න ඔගොල්ලෝ මේක හිතාමතා ඔගොල්ලෝ හිතාමතා දේශබන්ධු තෙන්නකෝන් මහත්තයව අපහස්තාවයට ලක් කරන්න කරපු වැඩක්ද කියලා අපිට සැකයිද දැන් ක්‍රිකට් බෝඩ් එකෙන් හරියටම නිවේදනයක් නිකුත් කරන්න ඕන අර කිව්වා වගේ පඩි මොන හරි අරන් තියනවද නැද්ද ඒවා ඔයාලගේ පැත්තෙන් ක්ලියර් කරන්න දෙන්න ඕනේ සහ ඒකේ බරුව වැඩක් තියෙනවා හසා ඒ කියන්නේ ඒ තමයි මේ ක්‍රිකට් බෝඩ් එක يعني දැනදැනම කරන තව වැඩක් තියෙනවනේ මචං ක්‍රිකට් බෝඩ් එක දැනදැනම මේකේ කරන වැඩ සෝරි ක්‍රිකට් බෝඩ් එක නෙවෙයි මේ දැන් සාමාන්‍යයෙන් ওই වගේ ડોකියුමන්ට් එකක් එළියට ආපුවාම සාමාන්‍යයෙන් වෙන්න ඕන එක තමයි මේ ડોකියුමන්ට් එක බොරු කියලා කියන එක. වෙනේ සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන්නේ එහෙම. ෆේක් ඕක කවුරුරි හදලා ගහපු එකක් කියලා. හැබැයි දැන් මේ දේශබන්ධු මහත්තයාගේ ස්ටේට්මන්ට් එකෙන් කියවෙනවා මෙහෙම ලියුමක් ආවා කියලා. ඔව්. ඒතර මෙහෙම මේ ડોකියුමන්ට් එක ලෙජිටමයිස් වෙලා තියෙන්නේ දැන්. ඒක ක්‍රිකට් බෝඩ් එකෙන් මේ ලියුම ගිහිල්ලා හරිද එතකොට දැන් ආපහු කියන්න බෑනේ මං කියන්නේ මෙලියුම කැවේ නෑ කියලා. ඔව් දැන් උපරි මං කියන්නේ ඕක බේර ගන්නවා නම් දැන් ඕක දේශබන්ධු මහත්තයා නොවෙන්න බොහෝ ලාවට කියන්න පුළුවන් එහෙම එකක් වෙලා නෑ අපි දන්නේ නෑ කියලා. එතකොට දෙපැත්තම බේර ගත්තා. ඔව්. අර දේශබන්ධු මහත්තයාගේ අවංකකම මේකේ ඇවිල්ලා. ඒ අවංකකම කොච්චරද කියනවා නම් චෝදනා ඔප්පුණොත් ක්‍රිකට් එකට තියෙන ආ ඉතින් චෝදනා ඔප්පුණොත් ඉල්ලා අස්සනවා කියලා දිවුරුන් දීලා තියෙනවා. පොලිසියෙන්ද? ඔව්. ආ. ඒක කරා යා කරා එහෙම එහෙම මීට කලිනුත් කියලා කරලා තියෙනවා යා. ඒක තමයි. මිට කලනොත් කියලා කරලා තියෙනවා. කරලා තියෙනවා නේ. මිට කලනොත් කියලා කරන්න උනේ නැහැ. ඕ ඒ කියන්නේ මට මතකයි අරගලයට මම ගැහුවා කියලා ඔප්පු කරොත් වගේ කියලා තිබුණා. ඉතින් හරිනේ ඔප්පුන්නේ නැහැ. නෑ නෑ. ඒ මම මන්දනේ මට. එහෙනම් ඔප්පු එකේ තෝ නිකන් අයින් වෙන්න පුළුවන්. ඔව් අපි දන්නේ නැහැ. අපි වීඩියෝ නම් දැක්කා ඒ මහත්තයාට කවුද ගහනවා. ඕ අපි වීඩියෝ වල දැක්කේ ඒකනේ එයා ගහනවා දැක්කේ නෑ ඒක ඔප්පුන්නේ ඒ එහෙම කියනකොට මතක් කරගන්න නිල්දල එලිලා ওই විදිහටම යන්න හදපු කෙනෙක් ගෙනාවෙක මම දැක්ක මචං ඒ අරගලේ කාලෙත් දැන් උතන තියෙන චෝදනාවර සනත් නිශාන්තල ගහන දෙනකොට එතන එයා ඒගොල්ලොන්ට එක හිටියා ඔන්නෝම කතාවනේ ඒ මට විෂුවලයිස් උනේ එහෙම නෙවෙයි කියන්නේ එතන ඉඳලා එතුමා ට්‍රයි කරන්න ඇත්තේ ඒ අවංක කමේ හැටියට
ක්‍රිකට් බෝඩ් එක අද මේ කෝප් එකට නේද කැඳවලා තියෙනවා දැන් බලාපොරොත්තු වෙනවා මේ කෝප් එකේ කට්ටිය මේ ප්‍රශ්න අහයි කියලා රජිත් මහත්තයා කෝප් කමිටු සභාපතිතුමා මේ දේශපති දෙන්නකෝන් මහත්තයාට ක්‍රිකට් බෝඩ් එක කරලා තියෙන අසාධාරණ දේ අද ප්‍රශ්න කරන්න ඕනේ කෝප් එකේ අපි බදු ගේන ජනතාව හිටියද කෝප් එකේ ඉන්නව නේද දයාසිරි එහෙම දයාසිරි නේද ඉන්නවා මට මතකේ දෙන්න මෙයා හිටියා හිටියා කවුද මේ මෙයා කවුද ශාන කියන ඉන්නවනේ කවුද ඔව් මහින්දානන්ද තින්නවා මම මහින්දානන්ද හිටපු ක්‍රීඩා මිතුරු කීප දෙනෙක් ඉන්නවා හොඳ නටුමක් බලාගත්තා කියලා කට්ටියක තුල ක්‍රිකට් ගහයිද නැහැ නෑ ඒ කියන්නේ කට්ටිය ගොඩක් එතන ක්‍රිකට් ඇමතිවරු ඉන්නවනම් අද මොකද ලොකෝට ඇදෙන එකක් නැහැ එහෙම ඇයි ඔව්නේ ලොකෝට ඇදෙන එකක් ඔව් අද කාගේ තරංග වල නූල් ගැටගෙන ඉන්නවද ඔය නැගිලා ඔයා 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 ඉන්න කාලේ ඔයා වොම කිව්වේ නෑ නේ කියලා එහෙම කිව්වොත් එහෙම එකක් ඇද්දකම වැලට වැලට ගැලවෙන්නේ තරංග හරි මම නිකන් ඔකේ මේ අපි මේක ආයි වෙලාවක කතා කරමු ක්‍රිකට් කියලා කියන්නේ මේ ටික කාලෙට ඉවර වෙන්නේ නැති මාතෘකාවක් නිසා ක්‍රිකට් අපි ඊයේ පොඩි බ්‍රේක් එකක් ගත්තානේ තෝවල මම අහගෙන හිටියේ නෑ ඒකට හේතුව මේ තමයි ක්‍රිකට් ගැන කතා කරන අවසාන කාලේ හ්ම් ඒ කියන්නේ මේ ටිකේ තමන්ගේ ව්‍යෝජනය පිටකරන්න තමන්ට කියන්න දෙන ටික කියවල ඉවර කරන්න නැවත ලංකාවේ ක්‍රිකට් මේ යන පාරේ මේකම නම් අපි තෝරගන්න පාර ගොඩ එන්නේ නැහැ මම මේ කියන්නේ මගේ ඔපිනියන් නෙමෙයි එක්ස්පර්ට් ඔපිනියන් මම කියන්නේ නංගන් කෝට් නොකර මම කියන්නම් මේකේ ටිකක් හැමතැනම දන්න මිනිස්සුන්ට කතා බහ කරපුවාම මේකේ ඒක උනත් දන්න මේක උනත් දන්න ඊගාවට වෙන්න නියමිත එකක් දන්න කරන්න නියමිත ඒවත් දන්න ටීම් එකේ ඇතුළත් දන්න පිටත් දන්න කියන්නේ ICC එකක් දන්න ඇත්ත එක කතා කරපුවාම මේ මං හිතන්නේ අපි දැන් අන්තිම ඇන කීපය ගහමින් ඉන්නේ මේ අපේ කොෆින් එකට ක්‍රිකට් කොෆින් එකට ඉතින් මං කියන්නේ මේ දවස්වල කතා කරලා අපි දුක පිට කරලා අර අර ඔයා දන්නවද මල මලගමක මේ මම පොඩ්කාස්ට් එකක් කරා මේ කවුද රසිකෙක්ගේ මරු කෑල්ලක් අරන් එනවා කියන්නේ ඒක අපි ෆිල්ම් වලත් දැකලා තියෙන එක කියන්නේ මල ගෙදරදී අඬන් දෙපා අපිට ඒකත් එක්ක තියෙන සුන්දර මතක ටික තෙලියට දාගන්න දවසක් හදාගන්න කියලා පොඩි නිකන් හරි අපි කියන්නේ බොහීමියන් අදහසක් පොඩි බොහීමියන් ලයින් එක කතා ටිකක් තියෙන්නේ. ඉතින් එහෙම පොඩි ලස්සන කතා ටිකක් කිව්වා මල ගෙදරක මේ මගේ ආසාව මෙන්න මේකයි කියලා. මාත් ඒකට එකගයි. කියන්නේ අපි ක්‍රිකට් මලගම දවසේ අපිට තියෙන සුන්දර මතකයන් ටික. කියන්නේ මේ යන ක්‍රිකට් මලගමේ ඒක අපි බොහොම මේ සුන්දර විදියට සමරමු. පරණ නොස්ටැල්ජික් මතක අවදි කරලා. ආරයාගේ මෙයාගේ කතා මතක් කළා. මොකද ඊට පස්සේ බොහෝ වෙලාවට ලංකාවේ එක්සිස්ටිං ක්‍රිකට් ක්‍රීඩකයෝ ටික වෙන රටවල ක්ලබ් ප්ලේ කරන්න යාවි. ඔය ඔය තියෙන මේ මේ තියෙන තත්ත්වයක් තුන. ඊට පස්සේ ක්ලබ් ලේයර් එක නැහැ කියලා ඔගොල්ලෝම කිව්වනේ එතකොට අපව ඔක කොහෙන්ද ස්ටික් ලෙවල් එකක් ආයේ එන්නේ නැහැ එතකොට හිත හදාගන්න මම මේ ඔගොල්ලන්ට හැමදාම කියන්නේ අපි හිත හදාගෙන හිටපුවම අර ෂොක් එක නැහැ දැන් තව දුරටත් ක්‍රිකට් ගොඩේයි ගොඩේයි කියලා බලන් ඉන්නේ නැතුව මේකට හිත හදාගන්න මේ යන පාරේ මේ මේ ගොල්ලෝ මේ අදින ඇදිල්ලට ඒ කියන්නේ ශම්මි එක පැත්තකින් අදින ඇදිල්ලටත් මිනිස්ටර් එක පැත්තකින් මිනිස්ටර් විතර නෙමෙයි පොලිටිකලි අනිත් පැත්තට අදින ඇදිල්ලටත් මේ වැඩේ ගොඩ යන්නේ නැහැ කියන එක තමයි එක්ස්පර්ට් ඔපිනියන් එක. ඉතින් මට ක්‍රිකට් එක ලොකු නොස්ටැල්ජික් එකක් ලොකු එකක් නැති වුණාට ඔයාලට තියෙනවනේ. මම හිත හදාගන්න ව්‍යෝජනය කරලා ඉවර කරන්න. ඔව් එහෙම කරමු නේද? ඔව් එහෙම කරමු නේද? ක්‍රිකට් පොඩ්කාස්ට් එකක් කරන්න. ඒ අර ක්‍රිකට් අතුරු තහනමට මේ හිටපු අභියෝජන අධිකරණ සභාපතිවරයා එක්කින් ඉවත් වෙලා කියලා මම දැක්ක අද ප්‍රවෘත්තියක් තියෙනවා මේ මොකද්ද ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයක් තියෙනවනේ. ඒ නඩු විභාගයේ අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත් මහත්මයා අද 14 වෙනිදා ඒකෙන් ඉවත් වෙලා තියෙනවා. ඔව් එයාව මහාධිකරණයටපත් කරන්න. එයාව ශ්‍රේෂ්ඨ අධිකරණයට දාන්න. ඒක දිහා මෙහෙම එකක් කියනවා හසා. එතුමා කියන එකක් තමයි මේ ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥවරු අධිකරණයට දන්වලා ඉඳලා තියෙන මේ නඩුව මේ මොනවාද අභ්‍යාසන අධිකරණ සභාපති විනිසුරුවරයා විමසීම සම්බන්ධයෙන් තමන්ගේ සේවාදායකයා විරෝධය පළ කරනවා කියලා. ඒ කියන්නේ
මොනවාද අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීන නීතිඥවරු කියනවා අපේ සේවාදායකයා කැමති නැහැ ඔබතුමා මේ නඩුව මේ ඔබ මේ විනිසුරුතුමා මේ නඩුව විමසීම සම්බන්ධයෙන් ඉන්නවට කියලා. එතකොට කියනවා මේ සභාපති අතුරුදහනම් නියෝගය දීපු විනිශ්චයකරුවා නේද? එතකොට සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණරත්න මේ විනිසුරුතුමා කියනවා පහුගිය දවස්වල ක්‍රීඩා අමාත්‍යවරයා එතකොට ඇතම් ක්‍රීඩා ඇතම් අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයන් එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන් සම්බන්ධයෙන් අසාධාරණ විවේචන එල්ල කිරීම හේතුවෙන් තමන් මෙම නඩු විභාගයේ සිද්ධ කිරීමෙන් ඉවත් වෙනවා කියලා. ඒ යාගේ විනිසුරුතුමාගේ පැත්තේ ස්ටෝරි එක මේ ඉවත් වීම සම්බන්ධයෙන්. මොකද ඊයේ පෙරේද නිවුස් එකක් ආවා ඒ අතුරුදහනම් නියෝගයේ දීපු විනිශ්චයකාරවරයාව ඉහළ අධිකරණයට පත් කරන්න යනවා කියලා. දැන් දැන් වාර්තා වුණු ඒකේ ලස්සන ප්‍රවෘත්තියක් කියන්න. අය අපි මේ මේ වෙලාවේ වෙන්න පුළුවන් එකක් තමයි අයවැය කාලෙදී මේ දැන් මේ බොහෝ වෙලාවට වෙන්න පුළුවන් රාජපක්ෂ පවුල මේ අයවැයට ඉන්න එකක් නැහැ. ලංකාවෙන් කොහරි ආවේ. යන්න බෑ. අයවැය කාලයේදී ඇමතිවරුන්ට රට ගමන් බෑ ජනාධිපති ලේකම්. රාජපක්ෂ පවුලේ ඇමතිවරු නෑ. ඇමතිවරු නෑ. නෑ මන්ත්‍රීවරු මන්ත්‍රීවරු. මන්ත්‍රීවරුටත් බෑ. බෑ. නෑ ඔකේ ඇමතිවරු. ආ ඇමතිවරුන්ට විතරයි. මන්ත්‍රීවරුට පුළුවන්. ඒකල යනවා. ඇමතිවරු කොහොමත් ඉතින් ඔකට ඉඳලා දෙයිනේ. ඇමතිකම් තියෙනවනේ. ඇමති කියන්නේ සාමාන්‍යයෙන් අයවැයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ නිවාඩු කාලයක් එනවනේ. දෙසැම්බර් මාසේ ගොඩක් අය සිංගප්පූරු රට යනවනේ. නැත්නම් යුරෝපේ අපි ඉස්කෝලේ යන කාලේ වගේ යාලත් අයවැය ඉවර වෙනකන් ඇත්තනේ ටර්ම් ටෙස්ට් ඉවර. මේ ඒ කාලේ මේ දෙසැම්බර් නිවාඩු වෙනකන්. ඔයාලට මතකද දැන් ඒ කාලේ මතකද අන්තිම කාලේ මචං හරි ආසයි පීරියඩ් දෙයක් විභාග කරලා අන්තිම ආරේ. එක්සෑම් එකේ අන්තිම එක්සෑම් ටික ලියන්නේ. අන්තිම එක්සෑම් එකට යන්නේ සෑහෙන ගැම්මෙන් මොකද දන්නවද? ඉස්කෝලේ කලින් ඉවර වෙනවා. ක්‍රිකට් ගහන්න පුළුවන් ග්‍රවුන්ඩ් එකයි. කාටුන්ස් ටික බලන්න පුළුවන්. මේගොල්ලෝ යන්නේ මචං දැන් අයවැයෙන් හම්බ කරන සල්ලි ටික වේදන් කරන්නේ. වේදන් කරන්නේ. ඔව් ඒක තමයි ඒක තමයි. මේ වෙලාවේ ගෙදරට ඒව වෙනදී ප්ලෑන් කරන්නේ. ඒගොල්ලොන්ට මේක තමයි ඉතින් ආදල්ලම දින රටේ අයවැය හදනවා. අතරම ගල්ලපති රටේ අයවැය හදනවා. අත උස්සරෙව් ඒගොල්ලෝ කෑවේ. මේ බේසරේ නම් UK ගිහින් එන්න පුළුවන්. පාර ටිකක් ප්‍රයිස් එක වැඩි වෙලා. මේ කියන්නේ ඇත්තටම අයවැය කියන්නේ එක්තරා විදිහකට පාර්ලිමේන්තු වලට වැකේෂන් ප්ලෑනින් ඉතින් එහෙම තමයි ඇයි කිව්වේ මේ දෙවන වර අයවැය කියනවා කියලා කියන්නේ උත්සවාකාර තුනයි තියෙන්නේ අපි ඊයේ කිව්වේ පාර්ලිමේන්තු එකට එකක් තමයි මේ ඔය රාජාසන කතාව ඊට පස්සේ අලුත් පාර්ලිමේන්තුව ආරම්භ කරන එක පාර්ලිමේන්තු සැසිවාරය පටන් ගන්න එක අනිත් එක තමයි දෙවන අයවැය කියන්නේ ඒ කියන්නේ පාර්ලිමේන්තු එකට පාටි තියෙන තුනයි අර දෙන තේපැන් සංග්‍රහය ගැන වෙන්න කියන්නේ නේද තේවල වඩා මොන හරි වැඩියෙන් අයවැය විනෝදේ අයවැය විනෝදේ නොයා යුතු තැන වැඩසටහන යටතේ දැනට බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් රෝදකුට පරිත්‍යාග කරන්න දැන් ඔබටත් පුළුවන් එක්වෙන්න. ඔබෙන් ලැබෙන සෑම රුපියල් 30,000කටම එක් රෝදකුටුවක් නොයා යුතු තැන වෙනුවෙන් ලැබෙනු ඇත. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ගෙන කිව්ව හින්දා තවත් එකක් කියන්න. ඔයාලට තඹකම්බි අමතකලා නේද හිටියේ? ඕ. ඕ මාගම මහේස්ත්‍රාත් අධිකරණයේ සවි කරලා තිබුණා. කොල් සන්නා. අකුණු සන්නායකේ අඩි 45ක් දිග තඹකම්බිය හොරෙන් කපාගෙන ගිහින්. හයි. අධිකරණ රජිස්ට්‍රාර්වරිය තමයි මේ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණිල්ල කරලා තියෙන්නේ. දැන් විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ඇත්තටම හොරකම කවුද කරේ කියලා තාම දන්නේ නැහැ. ලක්ෂකමාරයි. මේ ඇයි හැබැයි පොඩ්ඩක් තඹකම්බියන්නේ මං කියන්නේ ඒක නෙමෙයි මචං ප්‍රශ්නේ. දැන් ඒ කියන්නේ කකුලේ ගෙජ්ජියක් බඳන් නටනට ඉන්න එකගේ ගෙජ්ජිය ගලවන්න බෑනේ ඌ නටද්දි වෙන එක කොට එක. මේ කියන්නේ එහෙම කොහොමද ඒක වෙන්නේ මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දැන් මේ අධිකරණයේ ආරක්ෂාවට පොලිසිය නැද්ද? සමනින් අධිකරණ භූමියක් සහයේ අවට කියලා මං කියන්නේ අධිකරණයේ කරේ මට ප්‍රශ්නේ තියෙන්නේ දැන් අධිකරණ නෑ මම ඒ හොරකම් කරන එකයි කන්ෆිඩන්ස් හිතපන්. උසාවියට ඇවිල්ලා උසාවියේ අකුරු සන්නායකේ තම කම්බිය කපාගෙන යනවා කියන්නේ
මොකද සාමාන්‍යයෙන් උසාවි ඉස්සරහ නිකන් ටිකක් කියලා උසාවි ඉතින් පිටියත් ඇවිල්ලා අහනවානේ ඇයි මොකද ඒ වගේ එකක් සාමාන්‍යයෙන් මම හිතන්නේ හොරෙකුට උනත් කරන්න හිතෙන තව හොරෙක් චැලෙන්ජ් කළොත් පුළුවන් නම් උසාවි පුළුවන් අම්බ ඔච්චර තම කම්බි කවර පුළුවන් නම් උසාවි තම කම්බි කවර බල දෙන්නවා වගේ එකක් වෙන්න ඕනේ ඒක. ඒතොර මට තේරෙන්නේ නැහැ ආරක්ෂාවට ඉන්න පොලිසියමක් කරනවාද කියලා. මම හිතන්නේ මේක නිතර නිතර මේ මේ වගේ ප්‍රවෘත්ති වර්තා වෙන එක නිකන් අවධානය යොමු කරන එක කාරණාව නේද? එහෙම චැලෙන්ජ් එකක් දීලා ඇත්තටම කියලා කරගෙන ගියාද දන්නේ නැහැ. ඇවිල්ලා මේ අර චැලෙන්ජ් එකක් දුන්න දැන් මට කරේ නැත්තම් එන නෝන්ඩි. ඔව් අර එහෙම ඉස්සර ආයෙ ගිලක් කියන්නම් කියලා. ඉස්සර කෙල්ලංගෙන් යාළු වෙන්න අහනවා අපි. පුළුවන් අර කෙල්ල. ඔහෙම කෙල්ල පුළුවන් අර කෙල්ල ගහපන්. එහෙම අහන්න බෑනේ ඉතින් කෙල්ලංගෙන් නිකන් නිෂ්කාරණේ මං ගේ නා. මන්න අහනවා ඇත්තටම ගිහිල්ලා කිසි දේරුවන්න ඔයගේ නම් මොකද්ද? සාගරික. සාගරික මං වාර කැමති වා මොකද කියන්නේ? ඇහුවා දැන් ඔබ මොකද කියන්නේ? අහන්නනේ කිව්වේ. කැමති කරගන්න කිව්වේ. කැමති කිව්වේ නේ. අයියෝ අයියෝ අයියෝ. එනේ අපි අදටත් සමුගමු නේද? සමුගමු නේද? මොකද? අනික මේ අයවැය විනෝදයේ සතියක් තියෙනවනේ. ඔව්. ආලට තව විනෝදේ තියෙනවා මෙතනින් පස්සේ. සතියක්. මේ ඒකේ තියෙනවා මරු එකක් මචං අපේ මේ අර ක්‍රිකට් ටීම් එක දැන් අපිට ලෝක මේ අතර මම ප්‍රශ්නයක් තියෙනවා මචං. දැන් ක්‍රිකට් තහනන්නේ පාර ක්‍රිකට් ගහන්නත් බැයිද? බෑ බෑ පොලිසිය අල්ලන් යනවා. අල්ලනවා අල්ලනවා. ගහන්න පුළුවන් මේ මොනවාද ෆර්න් නතු එහෙම මැදගෙන ගහක් මං ගහක් මං ගලක් වගේ ඉඳලා තමයි ගහන්න හැංගිලා ඒක විහිළුවක් අපිට මේ මිනිස්සුන්ට තේරෙනවා CID එකට කියන්නේ ICC-කින් ඔයාට එන්න කියලා කිව්වද කියලා වගේ අහනවා මේ ඒගොල්ලන්ට තියෙනවා ඒගොල්ලන්ට අර සාමාන්‍ය තියෙනවා මේ පොඩි මේ මොකද්ද ඒකට කියන්නේ මුන්ඩිසෝරි ප්‍රශ්නයක් තියෙනවා hina වෙන්න ඕනේ කොතනටද කියලා තැනලා කියන්න ඕනේ තේරුම් කරන්න ඕනේ එතකොට චමරිට අතපත්තට සමන යාගේ කරිය එකට මොකක්ද වෙන්නේ? එයාගේ කරිය එකටත් කුසල් මෙන්ඩිස්ගේ කරිය එකට වෙන එක තමයි. එහෙ නෑ එයාට ක්ලබ් ක්ලබ් එකට වෙන රටකට වෙන මෙවයි දැන් ලෝකේ කාන්තා ක්‍රිකට් ලීග් තියෙන බිග් බෑෂ් එකේ තියෙනවා IPL එකේ තියෙනවා IPL එකේ ගියොත් පටන් ගත්තා. මේකේ තියෙනවා. ටයිටල් එකේ මේ ඉංග්ලන්ඩ් ඉංග්ලන්ඩ් එකේ තියෙනවා. එතකොට මේ දැන් ගොඩාක් ලෝකේ කාන්තා ක්‍රීඩිකාව විශාල ප්‍රමාණයක් නැති හින්දා එයාට ලීග් චාන්ස් එකක් තියෙනවා. මම හිතන්නේ අපේ පිරිමි ක්‍රීඩකයන්ට වැඩිය ලීග් වල චාන්ස් එකක් චමරිට වගේ තියෙයි. සමහරට චමරිට වෙන ක්‍රිකට් ගහන වෙන රටක අවස්ථාව තියෙන්න පුළුවන්. චමරි හොන්තා ඒ වගේ එකක් වෙන්න තියෙන චාන්ස් එක ටිකක් අඩුයි. ආතික් කණ්ඩායමකට වගේ. මොකද ඒ රටවල තියෙන රෙගියුලේෂන් සාමාන්‍ය දැන් ඉංග්ලන්ඩ් එහෙමනම් අවුරුදු 7ක් විතර කවුන්ටි ක්‍රිකට් ගහලා තියෙන්න ඕන. ඒ රටට ඇවිල්ලා අවුරුදු ගාණක් ඉඳලා තියෙන්න ඕන. එහෙම නීති රීති තියෙනවා. ඒවත් එක්ක ටිකක් අමාරුයි කොහමාරි ඉතින් මේ අර වා කීපකට අන්තිමට එකක් කියගෙන යන්නද දැන් වා කියවනේ අපි ක්‍රිකට් කතා කරන අන්තිම කාලේ දැන් ආයේ ක්‍රිකට් එහෙම වෙන්නේ නැහැ අපි කවුරු හරි හිතාගෙන හිටියා නම් මේ ශ්‍රී ලංකා ටීම් එකෙන්ද අපි ක්‍රිකට් බලනවා කියලා එහෙම නැහැ තමයි ලෝකේ ඕනතරම් ලෝකේ වටේ ක්‍රිකට් තියෙනවා හරි හරි මම කිව්වේ ක්‍රිකට් බලන එක ගැන නෙමෙයි හරිද එතකොට කතා කරන්න රීසන් එකක් නැහැනේ මගෙන් අපිට කතා කරන රීසන් එක ඒක නිවුස් වල එහෙම පොප් වෙනවා අඩු වෙනවනේ අපි ඒකට කතා කරමු ඇසස් එකේ මොකක් කරේ වෙච්ච දෙයක් හරි ඒක ක්‍රිකට් නෑ එතකොට අපිට කොහොමත් මට නම් ෆ්‍රෙන්ච් වගේ නේ බං මේ වගේව කතා කරමු මෙහෙ එක ග්‍රීක් එහෙම ෆ්‍රෙන්ච් හරි එහෙනම් ජය වේවා ජය වේවා ජය වේවා